නමුබුද්ධහය. ඒ බහගිවතරහත් සම්මාස බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඒ තුම් දරදුතුපුර පසුලොසක පෝයට සමය පෙන් පසුව යෝජලාාවෙන දම් සභාමන්න පය පිණිස සැදැහවතුෙ කාලයවදාවන. මේ දුරතු සඳයිල්ලියත් එක්ක අපගේ භාකි්‍යෝතුන් වහන්සේගේ පළඹ අර ලංකා ගමනය පිළිබඳව උදාර සිත මුළල මහචචාතියම පින්වන්ත සිත්ත තුල්ල මුදුත් පත්වෙනවා. ඉතින් සදාකාලයෙන් සදාකාලයට බැස නොවෙන සඳසේ භාග්‍යෝතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගන්නට පින්කල පින්වන්ත. හිතින් මේ රාත්‍රය අපේ දම් සබාමන්්ඩ පෙ පිනිස් ස්්‍රාධ්ධරූ පහන ඔස්ේ ඒවගේ ලක්ක ගන් විද ල සේ න්තරජා විකාශනය ඔසේ ැද ඇැත පිවත් හැමද නම ්‍රාසි කරගන්නවා. අපට කරුණානුම්පාවෙන් අපේ ගෞරුනය පව ස්වාන්දයන් වහන්ේ උදෙස වැඩමන්ට ේදන වැඩම කුට මදාල පජනය හා සංගරත්නය අපිහැම දෙ නම ආදර ගෞරවෙන් දෙපා නැමද පිල්ලිගැනිමු. ස්වාමීනය අපගේ නම ස්කාරය වේවා. එරෙන්න්න ක්ක සභහ ්‍රදධා ප්‍රේක්ෂක සබභහාව ලක්කිර ගුවන් විදුලේ ශ්‍රාවක සමාජය අන්තර්ජාලාවකාශය ලෙසින් මේ විශ්වයේ සීමමයිම් නේර්ණයකොට සැද හැති පින්වන්ද හැම දෙෙන ඒක රාසි විස්සිත් අවසරේ අපි පින්වස්වාමිණියන් වහන්සේ වන්දනා කොටගෙන දම් සභාමන්ඩ ප්‍රාරභ කරන්න කල් සූදානම් කරගනිමු ස්වාමිනි අපගේ නමස්කාරය වේවා. ස්වාමිනි මේ දෙවියකුට බ්‍රහ්මයකුට මාරයකුට මිනිසකුට සිතින් කිසිවිටක සිතාගත නොහැකි භාග්‍යවතුන් වහන්සේගේ අපමන ගුණසයිුර, කල්පයක් මුළුල්ලේම පුරුසෝත්තම සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් සජ්ජායනා කළත් සම්බුදු ගුණ ඉතිරී තිපියදී කල්පේගවී යන බවයි දහම් කතාාව ස්වාවෙනි අපි දැනගෙන තියෙන්. ස්වාමිනි අපේ සරණ බලවත් කරගන්නේ උදාර සම්බුදු ගුණ පහදා දෙන්න අපගේ ගෞරුණී ස්වාමින් වහසේ අවවසරේ දම් සභ මණ්ඩපය ආරම්භ කරමින් අනුශාසන ආරම්භ කළ ස්වාමිනි අදත්තේ අනුත්තර ශ්‍රී සම්බුද්ධත්වය යාසා සිත් පහදවා ගන්න අප පහම දෙෙනටම කාලය උදාවෙලා උබහන්සේ කරුණාවෙන් අනුශාසනා කරන සෙක්වා අවසරයි ස්වාමින් නමෝගුතාය සිල්දනාටම තිරුවන්සරණයි පරම්පූජනීය කල්්‍යන මිත්‍ර ගුරුදීවෝත්තම පිුවත් ලොකුස්වාමන් වහන්සේට නිදුක් නීරෝගී සූපත්පාවය චිරජීවනය සැලසේවා තුනුරෝණ අනන්තතාශිරවා දේ දෙවියන්ගේ දේමරක් වෙන සැලසේවා අප සල්ු දෙනාගේම නමස්කාරය වේවා සාතු සාතු සාත ශ්‍රද්ධාවන්ත වාසනාව පින්ත්නය පින්ත් මාත්නය අපි හිතකොට බුදුරජාණන් වහන්සේකි බුදුරජාණන් වහන්සේ හඳුන ගන්න බැරිවීම නිසා මිනිස්ස හැමතිස්සම පිහිට පත්තන එක හැමතිසීම හිත්තල චලනයෙන වෙනස්සර. හේතුව තමයිතකට මේ සම්මා සම් බුදුරජාණන් වහන්සේ කියන්නේ මොනෝගේ යුත්තමේද්ද කියලා හරියට ධර්මය තුළින් තේරුම් ගන්න බැරිරීම නිසා අහටගත්තු අරබුද්යක් බව අප තේරුම් අරගෙන ඉටපස අපි කල්පනා කළා දම්සභා මණ්ඩ පෙ වස්සිත් ශාස්තෘන් වහන්සේ හඳු ගන්න උපකාර කරන්න දහම් කරුණ සිහිපත් කරන්න කියලා. එසකට අපේ මේ විද්දී තථගතයන් වහන්සට දෙදියන්ට අභියෝග කරන්න බැරි බඹුන්ට අබියෝ කරන්න බැරි ස්ත්‍රමණයන්ට අභියෝ කරන්න මරුන්ට අභියෝග කරන්න බැරි ආකාරයේ තථගතයන් වහන්සේ කරුණුහතරකින් දෙව්මිනිසුලෝකය අතර විශාරද බවට පත්වෙලා ඉන්න. මංමිකරුණින් විශාර දැයි කළ තථගත යන් හතට ඥානයක්තිලා මම කරුණින් විශාරදයයේ කියලා.කරුණින් විශාරදයි කියලා ඥානයක් තිබෙන තථගත යන් වහන්සේ. එනිසා මේ දාම්සක දෙවමිනිස් ලෝකය අතර විශාරද සිටින්මයි ප්‍රවර්තනය කර ප්‍රාතිහාර සහිතවය නිසා දහම්සක ප්‍රවර්තනය කරන්න. එතුර එකදී පලවිනි කාරණය විදිර අපි කතා කළා මේ තථගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි කිය ප්‍රධීඥ්ඥාදිනවා දිවියන්ට මරුන්ට බබුන්ට ට බලම ලෝකය දකින තතාගතයන් වහසේ පිරිස වංරනට. දිවුරු ගැන කතාගනු බ්‍රක්්මියෝ ගැන කතාගනු ශ්‍රමණයෝ ගෙන කතාගනු බ්‍රාක්්මණයෝ ගෙන කතා කෙන්නවා සීරුදිනා වසංකරගත් තුමාර යගෙන කතා කන්න. ඒක වෙන ආගමිකනාකේ දකින්නෑ මෙම පිරිසක් ලෝක කියලා. එද කිසිම පිරිසකට තතාගතයන් වහන්සිට මේ අවබෝධය අසවල්දයව වහන්සේ අවබෝධ කලනය අසවල්ද අවබෝධ කළේ නෑ කියලා. දෙවියන් සහිත බු සයිහිත ශ්‍රමණ බ්‍රා්මණය සහිත දෙව මිනිස් ප්‍රජායතු ලෝක තථගතයන් වහන්සේ තතාාගතය නත්‍ර චෝදනා කරන්න බැරි විදියට අවබෝධයෙන් පරිපූර්ණත්යට පත් වෙලා තතාගතියන් හන්සි වැඩසිට ඔන්න සම්බුද්ධත්තේ ස්වාමිණි දෙවියන් මිනිසුම් ර්‍රක්්මයන් මරුන් සහිතමු ලෝකේටම ප්‍රති්ඥාදක්වන්න තරම් වූ පුරුස පාක්‍රම අපි කොහොමනන් හිතාගන්න . ඉතරී ලන්න පාරමී බලයයි සරව සම්පූර්ණවෙත ඥානයයි කීනාශ්‍රවභවයි දසබලඥානයි විශාර්ධඥායකුම කැටිවිලා තියෙන නිසා එහෙමයි. මහිතකොට බලපරාක්ක්‍රමි සකස් වෙන් ත නහතුකට. ශ්‍රාවකයන් විදිහට අපි මොන තරම් ර ්‍රාවකත්වය හැමතිස්සම ඉසාාස්තෘත්වයේ තියෙන ආස්චරය ධර්මය තුළින් තේරුම් ගන්න විමසන්න කල්පන කරන්න හැමතිසි වහන්සි ගන්නවා එ එතකොට ඒවගේම තථගතයන් වහන්සේට ඉල්ළඟ විශාර්ජඥානයි කතා කළ තතාගතයන් වහන්සේ දෙවමිනිස් ලෝකයාතර, ප්‍රති්ඥා දෙනවා තථගතයන් වහන්සේ කීනාසවයියේ කියලා. මේමී ආශ්‍රව තථගතයන් වහන්සුළ තියෙනවා කියලා දිවියන්ට චෝදනා කරන්න බැරි අයුරින් තතාගතයන් වහසසි පාරිශුද්ද. බ්‍රහ්මයන්ට චෝදනා කරන්න බැරි අයුරින් තතාගතයන් වහසි පාරිශුද්දයි. ශ්‍රමණයන්ට බ්‍රාක්්මණයන්ට මරුන්ට පවා එකරුණින් චෝදනාරන්න බැරි විදියට තතාගතයන්හසි විශාරද. අදහස අප කතා කරන තමයි කතාාගතයන්න අතට මිකරුණුත් චෝදන කරන බෑකන විශාරද බවට පත්වෙලා කිෙනන්න මංකවගම මේ විසාර ඥාන හතරට මිසිල්ලක තුවා ල යස්සකෝ පනත අත්තාය දම්මෝ දේසිත තතාගත බුදුකෙනෙ පහලවෙලා ධර්මය දේශනා කරන්න යම් අර්තයක් පිණිස යම් අර්තයක් පිනිස් තමයි දේශනා කරන අත්තාහය දම්ම දේසිතව කුම දර්ථය දුකශය කරවන්න. ඉපදීමේ දුක ජරාදුක ව්‍යාධි දුක මරණ දුක ශෝක පරිදේව දුක්්දොම් නස්වලින් නිදහස් කර වනැ තතාගත යන්න ධර්මය දේශනා කර දුකින් එතර කරවන්න. එතකොට තථගත යන්න හසේ පාරමි පුරන්නත් කුමක් පිණිසද. පාරමී පුරන්නත් දුකින් ඉතර කරමන දහම අවබෝධ කරන්න. එතට ඉදහම සම්පූර්ණම එ කැටිවිලා තියෙනකුම පිරිස දුක අවබෝධ කිරීම පි තමයි ධර්මී අරථය. එහන ඇතන් දුක්ක දුක සමුදය ප්‍රාණය කරන්න තයි ධර්මය තියෙන්. දුක්ක නිරෝධ ශාක්ෂාත් කරන්න තමයි ධර්මය තියෙනෙ. එමන න් දුක්ක නිරෝධගාමිණී පටිපදාව ප්‍රගුණ කරන්න තමයි සම්පූර්ණ ධර්මස්කන්දයම තියෙන් එතු මේ අසුහාර දහසක් ධර්මස්කන්දය මිනි කර්මහත රෂ්ට කළ දෙනවා. එතකට යම් යම් පරියායන් වලින් දුක දුකවබෝධ කළ දෙන යම් යම් දේශනා වලින් අසුහාරදාහි සමහර දේශනා දේශනා කල තින දුකවබෝධ කිරම් පිසමයි. සමාර දේශනා තියෙන දුක්කන් සමුදය ප්‍රාණය කරන්න තිය මාර්දශනනා අතුර විරන දුක් රෝධ ක්ෂා කිරීම පි උපකා කිරීමම් පිස. සමාර්දේශනාවල මිරවේෙන දුක්ක නිරෝධගාමනි පටිපදාව ප්‍රගුණ කිරීම පිණිස සමයිතකොට විවෘධ වචචනවලින් තතාගත යන්නන් වහන්සේ දහම විවර කළදී. එදකොට ඒ අ යන්නේ අරතයේ ඉෂ්ට කරල දෙන අරතය ඉෂ්ට කලදන ගුණසාරයෙන් යුතු ඒ ස්වාකාත සදිීට්ටි ගකාලික දහම තුලින් දිවියන්ට චෝදනා කරන්න බෑ ඔබවහන්සගේ මීදහමින් දුකාව බෝධවෙනිි නෑ කියළ කියන්න බේ. ෘෂ්නාව සේවනි නේ අවිද්‍යාව සේවිනි නෑ නිවන සාක්ෂාතයන්නේ ආර්යෂඨයන්ක මාර්ග ප්‍රගුණවෙන්නේ නෑම ධර්මී කියලා. දෙවියන්ට ඒ තතාගතයන් වහන්ස ජීවමාන වැඩ සිටින කාල පුරාවටම අවුරුදු හතල ස්පාක්පුරාවට දේශනා කර ධර්මයට ගරාන්න බෑ මේ අර්ථීෂ්ට කරන්නේ එකළ ගරාන්න බේ. ඒතරම් ප්‍රාතිහාර සහිත විශිෂ්ට ඥානම අදදකල විනි විධ ප්‍රකාශ කරපු දහමක් තියෙන්නේ අනබලන අප ශාස්තෘත්තයසා එම ඒසාහම චතුරාරි සත්‍යය අවබෝධ කරන විවර කරන පණවන ඒසිල්ල අපි අර්ථය ෂ්ට කළ දෙන ගුණසාරෙන් යුතු දහමක් පතාගතයන් වහන්සේ ප්‍රථ ඒවගේ ශාස්තෘන් හසනමක් මන් සරණ යනවා කළලා පිහිතන්න ඕන. ස්වාමිනි පාරි සුද්ද පරිපූර්ණ පාරිසුද්ධ පවිත්‍ර නිර්මල ධර්මය භාගත බලණ සම්බුදු සිතතුර මාහත්‍ය සියල ධර්මයන් අවබෝධයක් තියනද එකක තර පනිි බාන සූතරය තියෙනවා පිවත් මහනනී මාවිසිම් විශිෂ්ඨ ඥානය යුතු විෂිෂ්ට ඥානකෙන වචන පාච්චි කන එකට එකැන්නේ එක පාලි වචන තියෙනවා අභිඤ්ඥා දේසිතා විශේෂයෙන් අවබෝධ කරලා මාදේශනා කර ධර්මය බිසිිෂ්ට ඥානය යුතුවම දේශනා කරනද යම්ම ධර්මය වෙද ඔබ විසින්ඒ ධර්මයන් මනාකොට ඉගෙන ගෙන සේවනය කළ යුත්තය පින්වත් මාණි. ඒ ධර්මය භාවිතා කල යුත්තය පින්වත් මානණ. බහුලව ප්‍රගුණ කළ යුත්තය පිවත් න යම්හයකින්. මේ සසුන් මග බඹසර චිරාත්කාලයක් නුසිද පවත්වනු පිණිසයි කියනවා අන බලන්තකට මේ අ බෝක සාමී භාගිතුන් හදේශනා කළම ධර්මය යම් කන ප්‍රගුණ කරනවන. අන ශාසනය කරුණෙන්ම බොහෝ කලෑ පවතිනවා කියෙන. අම්බන් විශිෂඨඥායෙන් අවබෝධ කර දහම යම් කෙනෙ ප්‍රගුණ කරන්නවන කරුණම් හේතුෙනවා කියෙන බොහෝ කලක් මේ ශාසනය පවතින්නේ. ඒ බොහෝ ජනයාට හිත පිණිස පවතිනවා කියන. බොහෝ ජනයාට සැප පිණිස පවතිනවා කියන. ලෝකානු කම්පාව පි දෙවමිනිසුන්ගේ යහපත හිත සැප පිණසම පවතින්නේ කියන. එනිස පවත් මහන්නේ මම විශිෂ්ඨඥානයෙන් අවෝදධ කරපු ධර්ම ප්‍රගුණ කරන කියලා ඇයි. ප්‍රගුණ කරන්නන ප්‍රගුණ කරන කෙනා දුක්ෂයකරගෙන නිකලෙස් මනිවරු බවට පත්වෙනවා. මාර්ගපල්ලා බී ශ්‍රාවකයන් බිහි කරල දෙනවා. ඒ මාර්ග පල්ලාබී ශ්‍රාවකයන් දකින අනිත් පිරිසත් මොකද වෙන්නේ අදටත් බලන් අදදටත් බලනි රහත් මනිවරු සිහිකරගෙන ගිහිගවල් අහර උද නැ දරත්ද ඒ උදාරය උපසම්පදා සීලය ඒවගේම සිිල්පද තුළ උදාර සීලයන් තුළ සමාදන්වෙන් නැද්ද පිරිස. අ බලන්නේ ධර්මි ආස්්චරය. ඉදරරි ආසරි ධාමකාගේද තතාාගතයන් වහන්සේගේ. ඉලන් දේශනා කරනවා කතමේචතයේ බික්කවේ දම්මා මයා අභිඤ්ඥා දේසිතා යොවෝ සාදුකං උග්ගහෙත්තා ආසේවි තබ්බා භාවි තබ්බා බහුලීකා ත්බයි අතයි දං බ්‍රක්්මචරයන් අධධනියන් අස් චිරට්ටිතකං. තදස්ව බහුජන හිතාය බහුජන සුකාය ලෝකානු කම්පාය අත්තා හිතායි සුකාය දේව මනුස්සා නම්. කුමන දහමදද පින්වත් මහන්නේ ම විශිෂ්ඨ ඥානෙන් අවබෝධ කළේ. හොන දැන් අද ලෝක කතා වනෝනි භාගිතුන් වහන්සේ අවබෝධ කළ දහම් සම්බන්ධව. ඕක විීදවිී අර්ථතනද මේකත් අවබෝධ කලා රකත් අවබෝධ කලා කියලා. මෙ මේ පරිනි බාන ූත්‍ර පැදිලිම තියෙනවා. කුමන දහමදම විෂඨ ඥානයෙන් අවබෝධ කළ පින්වත් හන්නේ. ප්‍රාතියාර් සහිතව මංටම මේ බහුලවශයෙන් ප්‍රගුණ කරන්න කියලා කියන්නේ. බහුශීෙන් ප්‍රගුණකළ සාසන චරස්තිිතිය පි පිණි පවතිනවා කියලා කියන්නේ සුමන දහමගෙනද. අන්න විස්තර කරන බුදුරජණසේ චත්තාරූ සති පට්ටා සතරක් වු සතර සති පට්ටා චත්තාාරෝ සම්ම පදානම සතරක්කු වීී හතර සතර සම්යක් පධන වීරය. චත්තාාරෝ ඉද්දිපාදා. සතරක් වූ එරදි පාදහතර. පංචි ඉන්ද්‍රයාන මේ පං්ච ඉන්ද්‍රිය සද්ධා රයේ සත්සමාධ ප්‍ර්ඥාදී ප ඉන්ද්‍රිය. ප්‍රඥා බල ඒවගේමතමයි කියනවා සද්ධා වි සත්සමාති ප්‍රඥාදී බලධරම ඉද්‍රී ධර්ම විදිත් පීටනවා බල්ධර්ම විදියටටත් හිතක් තුළ පෙහිටනවා ඉන්ද්‍රියයක් විදියටත් ක්‍රියාත්මක වෙලා හිතේ කෙලෙස් තුරු කරනවා සමහල්ලාත් ස්‍රද්ධාක කියනෙ ඉන්ද්‍රියයක් විදියටට ක්‍රාත්ම කලා හිතේ කෙලෙස්තුර කරවා සමහරල්ලාටක බලයක් විදිර ක්‍රියාත්මක වෙලා හිතේ කෙලෙස්තුර කරනවා. ොච්ච රසරමද බල ඉන්ද්‍රියයක් විදිර ක්‍රියාත්මක කලක් මේ බ මේ කෙස්තුර කරන්න ඉදිරිපත්වන බලයයක් විදර ක්‍රියාත්මකල කෙස්තුර ඉදිරිපත්ති. ල සමහාරවස්ථාවල්ද ප්‍ර ෙේරල නැදී වගේ සමරවස්ථාවද බණාහනකොට හිමින් හිමින්න්තම අප පීඩාව සංස දෙන්නේ. සමාරස්ථාවල් බණහනකොට හරි ඉක්මනම් අපේ හිතේ මේ සදහති පපදල කෙලෙස් තුර ච අවස්ථා නැද්දවිට. සහැල්ලකත චවස්ා නද අන බලන්න ඉන්ද්‍රියයක් විද ඉදිරිපත්වෙලලා ්‍රද්ධහක කෙළ ස්තුර කරනු බලයක් විදිේරත්. හිතේ ගොඩ නැගල කෙලිස්තුර කර දිර පත්තරව එච්චරසර මධ්‍යයයක් මේ ධර්ම. ඊලන් දේශනා කන සප්ත බොජ්ජන්ගා සති ධම්ම විජයේ විරිය පීති පස්සද්දි සමාධි උපෙක්කා කියන බොජ්ජංග ධර් මහත ඒවගේ මතම අරියෝ වට්ටංගිකෝ මංගෝ මේ අටක්කු ආර්යෂස්්‍රාංක මාර්ගය මෙ මේතමයි පින්වත් මාහන්‍ය මංගබට විශේෂයෙන් අවබෝධ කළ දේශනා කරපු ධර්මේ එ මේ ධර්මය මකද වෙන්නේ මනාකුට දුක්ෂය කරන. පනිිබන සුතු තා තැනත් තියෙනවා බදුරජන්හන්සි හරිපදුමයි ඔය නිරන්තරයෙන්ම විස්තර කරනවා බහුලම් බික්කූුණන් දම්මන් කතන්කරෝති නිරන්තරයෙන් මෙ මේ අයුරින් තථගත යන් වහන්සේ දහම්කතාවෙන් අනුශාසනා කරන ඉතිසහිලං. පිංවත් මහන් මේකතමයි ආර්ශීලය ඉති සමාධී මේකතමයි සමාධය ඉති ප්‍රඥතමයි ප්‍රඥාව ලස්සනරනක් ස්තරන සීල පරිභාවිත සමා මහපලෝහෝති මහානිිසංසු. අන ලස්සන කාරණාවක්. කුමක් පින්සද මිසීල සමාධි ප්‍රඥා හැමතිසින් වරණා කළදන. කයවච්චයන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ විදියට සංවර කල සංවර කල සංවර කල සංවල කරලා ආධ්‍යාත්මය උපද්ධනයම් සමාධයක් ඇදද ඒ මහඵලයක් කර මහා ආනිසංසයක් කර ගෙනියන්න ඒ සමාධිර පුුවන්ගමති. කු සධිපදි නිකුණු සමාධිපදිනු. නිකං උපදදින සමාධයයි කැන හරියට සීලයක් පුරදු කර නැතු සසරරි වලේගක සමාධියයක්ක පපදදින ල. ඉසර පින හේතුන්නය. නමුත් සීලයක් වඩල සමාධියයක් උපද්දන්න පුළුව. සම්බෝධ නතර පේනවා සරවාචතර පේනවා සීලයක් පුරුදු කල්ල වඩන සමාධ මහා පලයක් කරා මහා අර්ථයක් කර ගෙනියන් පුළ. තුමක් නිසාද කයවච්චනි සංවර කරද්දි සංවර කරත් දිශේවෙලා යන ආශ්‍රව තියෙන. කෙලිස් බන්ධන තියෙන. සතුම්මර මැරීමින් වලකිනකට සතුන්මැරීම හේතු කරගෙන හටගන් ආශ්‍රෝෂය වෙන. දෙනනිද සොරකංකිරීමෙන් වෙළකි වෙලකී වාසය කරනකොට සොරකංකිරීම නම්ූ ක්‍රියාව නිසා උපදි ආශ්‍රවයයක් තියන ආශ්‍රෝශය වෙලා යන. වැරදි කාමේවෙන් වලකිනකට බොරුවන් වලකිනකට මත් පැනී මලකිනකට බ්‍රක්්මචාරී වෙනකොට අබ්‍රක්්මචාරී බව නිසා හටගන්න කලේෂයන් ආශ්‍රවයන් ශේවෙලා යන. එතු ිල් පුරන්න පුරන්නකො එ කෙලෙස් බන්ධන ෂේයකනවා. යම්යම් කෙලෙස් බන්දර සිඳින. පිරිහෙන ආසවට්ටානේ ධර්ම ශය වෙලා යන. ය ආධ්‍යාත්ම තුළ අපි සතුන් මැරීමත් එක්ම අප චිත සන්තානය උපදන ව සියම් කලේසියත්තින වැටකෙන ආසරවක. රුගන්කිරීමත් එක්කම ඒක ක්‍රියාවත් එක් මට ගන සවු දෙ යක් යන පහිත තු ල ආස්සරක කියල ඇදම් බලඒන හොරරහසහර එලි පිටහරි පුංචි වැරද්දක් කරගත් ොත්හම ඒ වැරදදේ නිදස්සයන කොච්චර දුස්කරද. ආයාඒ ක්‍රියාවට පොළබෝන වභාවයක් නැදද ඒැනනිනම් කද වෙලා තියන්නේ. එන ක්‍රියාවත් එක්කම පිපසෙන්කට පොළොඹබෝන දෙයක් හිත ඇතුට ආද්‍යත්ම නිර්මාාණය වෙලා ති එක කිය ම ආසර. ආශ්‍රව දෙ අප ස්ෂ්ඨ කාත මනප රූප ශබ් ගන්ධ රස පහස සඇසුරු කරගෙන ආශ්වාදන දිරි කල්පනා කරග හිටිය වගේ නෙමි ඒකත් එක හටගන්න ඒවට ආයයි පොළඹෝන අනුසවයි ධර්මයයක් ඉදි හට ගන්න දේවල්තියන එඒට ආස්්‍රව ආත්‍ර වින්මට ඒ නැතිවම් බැරි බවර පත් කරට වශසය. තිෙන්න නේද. හිතුර බලනය සාමහ සමහල්ලට කාලයක් අපි කුඩා කාලය අපි සමහට තරුණු මහන්සි වෙලා සමහල්ලට අපි අම්යම් දේවල් කරපු කට්ටී කාලයක් අපතුමගේ මහන්සි නොවී හිටිය කියලා එතුර ඒ මහන්සි නොව ඉන්න සැපයත් එක්කම කාලය ගා පසි තින් මහන්සිනකත් උත්තර යන නැද බල ක් නවා ආ බලන් එකැන එකත්ක් ආශස්‍රවය ගඩ නැගෙන තින ආශ්‍රවය විසීමක දෙන්නේ අන්න යාස්ත්‍රවය ගොඩනකට පස්ස. සමාධිය කිපුදුනත්තිේ සමාධිය මහත් පලයක් කර ගෙනයන්න බෑ. මහරතයක් කර ගෙනයන්න බ බාන් කොච්චර සුන්දර දහමනේ භාගිතුන්ා සයවබෝධ කරදිද. බ මනාකොට කෙලෙස් තුර කරන දහම. මනාකොට දුක්ෂය කරන දහම. ඊලන දේශනා කරනවාම කාරණ කියලින්ද. ඊලන් දේශනා කරන පිවත් මහන්නේ සමාධී පරිභාවිතා ප්ඥා මහත් පලාහෝති මහානිසංසා. එදකට මේ සමාධයක්දියුණු කළ සීලෙන් වඩන ලද සමාධයක් යෙනවනේ ඒ සමාධියයෙන් වඩන ලදය ප්‍රඥාවක් ඇද්ද ඒ මාත්ඵලයක් කර මා ආනිසංසයක් කරා ගෙන යන්න පුලුවන් කියන. ග හිත සංසිදවල ප්‍රඥාවක් ඉපදුනට පස්ස ඒ ප්‍රඥාවට ලොකු දෙයක් කරන්න පුළුවන්. කෙලෙස් කම්පා කරවන්න පුළන්ගේ ප්‍රඥාවට කෙලිස් බන්ධන සිදල දාන පුළන්ගේ ප්‍රඥාවට නැත්තමකද වෙන්න. ැත සාමානි කියනෙගේ උපදනම ප්‍රඥාව කියනක මහත්තය මස් සුළු මොහතකට ඇත්වෙලා සුළු මහොතක නැතිලයන සමාධෙන් බලන් ධර්ම දේශනාව කරනකොට අනනිත්‍ය ගෙන හොඳ ග්‍රහයක් කලාට පසේ හිතර හරි පුදුමිදර කාවදින හැම බණගරේ එකක මොදඒ එකවදී නිවරයි ඇයිඒ ඇ අර බලව සීලයක් උපද්දලා ඒතුළින් හටගත් බලව සමාධියයකින්නම සමාධ හික ප්‍රඥාව ද. තාවකාලිකව ධර්මස්්‍රවනයත් එක් ඇතිවෙච්ච තාවකාලික සංසිඳීමක් තුල් ඇතිවිච්ච ප්‍රශ්ඥාවකක. ඒ ප්‍ර්ඥාවකද එන්නේ බනාහරි කරල සුල් වෙලා කරන නැතිල හම පිටන්න. ස්වාමින අපි සීලයෙන් කයවචන ආදී කොටූ සීලයෙන් සංවරයේ සදාගන්න ඇතිකරගන්න ප්‍ර්ඥාව අන්නේ ප්‍රඥාවතම එතකොට බොහෝ යහපත බොහෝ අර්ථයක් කර ල එහම මහත් පලෙකට ගෙනන පුළ මහා නිසංසේකට විස්තර කර ොහෙම. පඥ්ඥා පරිභාවිතා චිත්තන් සම්මදේ වාසවයේ විමුච්චිච්චති. සීජතයේද කාමාසවා භාසවා විද්්‍යාසවා. අන මනාකොට ප්‍රඥාව දැඟර සීලයෙන් වඩපු සමාධයක් තුළ පිහිටලා පිහිටපු හිතක් තුළේ ප්‍රඥාව කියන ගුණේ මහත්තයට බාධාවක් නෑහතකට ඇනීවරම සංසිදිච හිතක් නති. නීවරණ සංසිදිච චහිත තුල තියන ප්‍රඥාව නිත්‍ය පිළිම අවබෝධය. නීවරණ උපදිනක පවතිනවයක. එහෙම සාවාම තින නේද පවතිනවයක. එතුවට ප්‍රඥාව හිතු තුළ තියාගෙන නනිතාක් කල්කුදන්න. හැම්තිසම කෙලෙස් දුරුණ කරන සිතින්මයි වාසය කරන්න. අන්න එක කියන්නේ ප්‍රඥාවෙන් වඩන සිත මනාකට ආසරවයන්ගේ නිදහස්සල යනවා කියලාසාදුසාධසාමයනය. එනම් මනාකට ඇැඟකයි රහතන් ආහසර ැන කියී ආසවා. සියලු ආශරවයන්ගේ නිදහස්. ඉතුර සියලු ආශ්‍රරවයන්ගේ නිදහස්සෙන බව කාඩක කියන්නේ රහතන් වහන්සේට කුමක් නිසාද ප්‍රඥාවන් වඩපු හිතක්තීර නිසා එ බුදු ප්‍රඥාවෙන් වඩන හිතී තමයි ආශ්‍රව මනාකොට ශේවෙලා යන්නේ එහමයි එකට එහිනම් අප තීරුම් ගන්නන අපිමි ප්‍රඥ්ඥාව වැඩීමට එ ප්‍රඥාව වැඩියයුත්ේ කුමුණ සිතක සංසිදිච්ච හිතක එහෙමයි. කමට කිසිේ සංසිදිච්චි තකද සීලය කාලය පුරුදු කල්ලා ඇතිවච්ච සංසිදුනු හිතකතමයි ඇතිරචච ප්‍රඥාවතමයි සිතේ මනාකට ආශ්‍රරවයන්න මිදහස්සෙන් සපෝට් කරන්න. සමමාර්ගටයට රන දම ශීලීෙන් පලක්නෑ කියලා වාම බහල කයි වච්චන සංගරය ච්චර වෙච්චර වන්න මෙමයි කියල කියනන. එතකට සමමාට වෝ ගන්නන්නේ බදුරියන්නහ මුල්කාලී සිල්පද පනුවන්නේ එතුවට ඒක තමයි දඩමීම කරගන්නේ සීලට ගහන් සීලට ගරහන එක දඩමීම කරගන්න එ ඒක දඩමීමා කරගෙන තමයි එතකොට සීලිට ගරහගෙන එයාට ඕන හැටියට රක් අය වචනය සංවර කරගන්න ඒ කරුණම් බවට පත්කරගන්න නොවත් තේරුම් ගන්න නෑ බුදුරජාණන් වහන්සේ සීලය පණවන්න හේතු තැන්දේ ආද සාරිපුදතයන් වහන්ස අහනෝනි ම ගතු ොන ද සන්ඳ බහෝකල් පැවතුනය කියලා ඉදවස විපස්සී සිකී වෙස්ූ කියන අරහත් සම්මා සම්බුදුර යනස බුද්ධසන බොහ බොෝකල් පැවතු නෑ කියන හැබැයි කකුසඳ කෝනාගමන කාශ්‍යප සම්මා සම්බුදුර යන්නහ බුදවාසන බෝකල් පැවතුනා කියෙන කුමක් නිසාද සීලය පනෝපු නිසා. සීල පනෝපු නිසා. ප්‍රාතිමෝක්ෂය උදසන් අනුශාසන කරපු නිසා. නවාංග ශස්තුරු ශාසනයේ විස්ත්‍ර වශය දේශනා කර පනිසා. අෞතුම් බුදු ශාසනය මිතුව කළ පවතිනය නිසා. ඒ අවස්ථාව ශාරිපතන් හේ ආරධනකන ස්වාමනි සිල්පද පනවන ශේක්වා කියලා. අන් ලස්සන වචනය ප්‍රකාශිකන කතාගත හසේ ආනන්ද මේ සාරිපත්ධයනය. කතාගතෙන් වහස ඒකට කාලි දන්න. ඒකට භික්ෂූන් අතර ආසවට්ටානේ ධර්ම පැනනගින්ට ඕන කියන. ආසවට්ටන්නේ ධර්ම කියන්නේ. පිරිහෙන කරුණු පැරනගෙන්ට ඕන කියලා. එකන් ඒ වෙනකං බුද්ධ ශසනය සංගයාතර පිරිහෙන කරුණු පැන නැගිල නෑ. හරිපුදුමයිනේ. ඒ වෙනකං එතකොට කිසිමාකාරයේ කායිකවාචසික සංවරයක් ඒ සමාධි බලයේ බිඳනාකාරය කායිකවාචික අංවරයක් තිබිල නෑ. කිසි හරිපුදුම ඇදඟොයි සංගාධිශේෂ වෙලා නෑ. පාරාජිකා වෙලාන තිෙන විකාල භෝජනය වෙලා හෙමුවත් නෑ එහෙම කලේෂ මාතරකින් යුතු කෙනෙක් එකත් ඒකාලක ඉඳර නෑ ස්රාග සිතින් එෙදකොට කිසි කෙනෙක් ඉස් පර කරලව නෑ හමද සිද් වෙලා නෑ බද්ධ වාසනය. හොර සිතින් කිසි දෙයක් අරගෙන නෑ අනු සතු දෙයක් කිසි කෙනෙක් බුද් ශවාසනය කිසි කෙනෙක් හෙක් දෙයක් කල නෑ. ඔන්නහම කලාට පස්සේ සික්ෂාපද පණවාන්නේ තිෙනනවා පුදම දෙදයක් ඇකොට මේ හොර රහත් බිහිලා නෑ විකාලිනට මාර්ක පල්ලබල්ල කල බොරුවට හොරෙක්ල බුදුරෙන්න්න දශනාගට හොු ිවිලනෑ කාලනකොට. අන බලන්න දෙකොට පාර්ශුද්දයි එ එ ගුණ සාරයේ කායික වාචික සංවර ගුණ සාරයේ පෙක්ල තින ස්්‍රාවකය හිම ශ්‍රාවකයන්ගේ හිත් කාලයක් කැනකට හරි වේගින් අරස් පෙර සංසාර ගුණ බලි ඔක්කම එකතු. සමාධි බලය කොට නැගල තිෙන අර සමාධි බලයේ තමා එතකොට අනිත්‍යය කියෙන දැක්ම හිත පිහිටුවාගෙන වාසයක තින සුවසේ ප්‍රඥාව ප්‍රඥාව පිහිට නොතර යිතින් මෙමන හැමතිසි අපිට යම් දෙයක් කෙර අනිත්‍යහෝ දුකහෝ අනාත්මි යම් හිතකට වැටහුණට පස්සඒ වැටහීම තියෙන්නේ නීවරණ කියනවලට ආහාර සැපේනක විතර නීවරණට ආර සැිච් ගාමකද වෙන්නේ. අරසම ආර සංසිදීම නැත්වලනටක්කර ඒ බහුල වශයමිතු සමාධයක් සීලයේ වඩල උපද්ධපු සමාධිමක් හිතක් කියලා කියන්නේ නීවරණවට ආහාර නැතිතන නීවරණවට ආරනෑ. නීවරණවට ආහාරණය කියන්නේ නීවරණට ආහර තියෙනව කරක තන තියන අවිද්‍යා වැඩ කරන කියින් අනිත් දුකා නාත්ම ප්‍රකටනෑ අවිද්‍යා කියන්නේ එකනෙ එතකොට නීවරණෝට ආහාර නෑ කියලා කියන්නේ එතන තියෙන විද්‍යාව එක අනිත් දු කනාාත්ම ඒ හිත ඇතු ලෙබොහොම පහසුවෙන් ප්‍රකටවෙලා සංවීදී වෙලා පවතින. එකට හැම ගත වෙන හැමහොතමක දෙන ආශ්‍රෝෂයීන හැමතිස්සේ. ආස්රෝල්ට වැඩ කරන්න ඉඩ දෙන්නේ එකයි සම්මාධිට්ටි යුතු කෙන ගැන කියදද කියන්නේ එකයි සම්මාධදිිට්ටි යුතු කෙනගේ ප්‍රඥාව ගැන කියද කියනවා සම්මාධිට්්‍රී ගැක ඇත ගෙනවා අනාසවා ආශරෝ රහිතයි ආශරෝල් ඇක්ටවීමක් නෑ ක්‍රියාකාරීවීමක් නෑ සමා සම්මාධිට්ියය නිසාඒ දුක පිළිබඳ අවබෝධන්නේ සම්මාධිත්්‍යය ගැට ආන බලන්ඩ දුක පිළිබඳ අවබෝධි කොච්චර අපේ මනසට රැකරන ඇත ආසරව වැඩ කරන්නේ බාන මිච්චර ප්‍රාතිහාරය සහිත දාහමත් අතාගතයන් වහන්සේ දේශනා කළ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරලා. සතර සතිපට්ටානේ ගුණසාරි තියනු. සතර සම්යයක් පදාන වීරයේ ගුණසාරි යෙනු. සතර ඉර්දිපාද වලේ ගුණසාරි තියනු. පංච ඉන්ද්‍රයවලේ ගුණසාරි යනු. පංච බලවලේ ගුණසාර තියනු. සත්ත බෝජ්ජංග වල ගුණසාරරි තියන. ආරෙස්ටන්ක මාර්ගයේ ගුණසාරි තියනු. ඒක බුදුරෙන්න්නෑ සිට විශාර්ධ බවත් තියෙන්නේ. මෙතරේ සතර සති පට්ටානේ අවබෝධ කලේ කවද. කෙලෙස් නොතැරෙන ස්ථාන සතිස් හතක් සමකටෙන සත්තිස් බෝධි පාක්ෂික ධරම ම. කෙලෙස් තැවරෙන් නති ස්ථාන තිස් සතක් විිතන තියෙන. මොනරම් සුන්දර වි ස්ති සතම කවර ෂ් පර්සක කරපද ඇද තාගත සම්මා සම්බුදුරජයන් අහස ඉස් පර්ශ කළේ දෙවියන්ට කියන්න බෑ. මේ තිස්සති අසවල්තන කෙලිස් තැවරෙනවා කළ කියන්න බෑ බබුන්ට කියන්න බෑ මේ අසවල්තන කෙලිස් තැවරෙනවා කළ කියන්න බෑ අ ශ්‍රමණයන්ට කියන්න බෑ මේ අසල්තනි කෙලිස් තැවරෙනවා කළ කියන්න බ. බ්‍රාහ්ණයන්ට කියන්න බෑ මාරයට කියන්න බෑ මේ තිස්සතින් අසවල් ැනි උදෝග නන්නකොට කෙලෙස් තැවරෙනවා කල බුදුර ජනත්‍ර චෝදනාය කරන්න බෑ කතාගතියන් අහසේ කරුණින් විශාරද. පතාගතයන් වහසේ කරුණින් විශාරද බවින් යුත්තයිකළ තාගතය ස ඥානයක්ත්තියනවා එ ඥානය පිහිටලයි පතාගතය හ දෙව මිනිස් ලෝකය අතර දහම් සක ප්‍රවර්තනය කරන්නේ. එබඳු ශාස්තෘන් වහන්සෙනමක් සරණය යනවා කෙළලා පිටන්න ඕන. එන කිසිමාකාරය කෙලෙස් නොතැරන ධර්මයන් තිස් සතක සර්වචඥන් හසි වැඩිදල. මේ රන ධරම මේ තැන්වල තාගතයන් වහස වාසය කල තින තතාගතයන් වහස නැති මහානාගය මේ තිස් හතේම සැරිසරල තියන. මේ ස්ථාන තිස් හතේම තාගතයන් වහන්සේ වැඩවාසය කළ තියන. දෙවමනිස් ලෝකයාට නිසා විශාරද සිතින් නිකලේ සිතින් තතාගතයන් වහසේ තිස් සතෙන් වැඩයි. දෙවිනිස් ලෝකයාට විශාරද බවට පත් ල න ති ති ස්වාාක කියයට. ම විශිස්ත ඥාන මේ තැන්හතාව තිස්හත අවෝධ කළ තියෙන්නේ මේ තිං තිස් සතේ වැඩවාසය කරන්න. ශාසනයේ බොහෝ කල් පවතිනවා. එ ශාසනයේ බොහෝකල් තියෙන්නේ කෙලෙස් නොතැවරෙන තැන් තිස්හතක හිටියොත්තමයි යබේ. අනතකොට ශාසනයේ විශත්‍රත එලා යනෝ ඇතකොට දෙවමිනිස් ලෝකය අතර එතකොට සාදුනාද දෙම දෙවනිස් ලෝකය අතරේ එතිස් සත පිළි ගන්නවා. ඒය නිසසා බලන්න එහෙම සාාස්තෘතයක් අපට තියෙන්න්නේ. ආවට ගයාාට මි සාාස්තතුරුන් හසි ගැන අපි තේරුන් අරග නැතු. ආවට ගියට රඒ සර්මතනාව සෙලවෙන්නේ. . කාලෙකට බොන බෝධි සතයක් කියල පහල වෙලා සෙලවිලයනු කාලෙකට බරහත්්‍යවෙලලා කියලා ඉටවස් සෙලවිවෙලායි පසසිදුගනු කාහලෙකට විෙනනාමාග පලයක් ලැබවාගල සෙරවිලයි පසිදනු එමනේද. කාලෙකට ලිඩසුව කලා කියලා. ඒඒ කට්ියි පස ෙදල පිසරන කොනඒ ඇයි මේ නිකලෙස් කරවන දහම කවබෝධ කරපු ශස්තෘන් හසනක් නේදම සරණ ගී. එ ඒසාාස්තෘන් හසේ ධර්මය නේද මට පිලිසරන කියලා වැටහීමක් නැති නිසා. එ ඒ සාාස්තෘරන් හසනේදම සරණයන්න ඕන කියලා වැටහීමක් නැතිනිත් පස්සුන්ට ම ම හි නිසා අංහිතනද අවරුද්ධි පටන්ගැනීම හොදයි. ඒ සරණ ගෙන නැවත නැවත සිහි කැදවල දින් නැයි අප බුදුරජයණන්හා සරණ ගිහිේ කියන කරුණ ඒතුගන්නන්න නිෂ්ටාවට පත්කරවන්න තතාගත ගුණකන්ඳ විකපසකින් බිවර කරවන්න අපි මංහිතන බොහෝන් කා වටින අවස්ථාවක් කියලලා එහමයි කාලවවෙලා න මට කරම කියනවෙ ලාවක් නැයි සම්බන්ධ හොඳද ස්වාමන අපිට අපසර ලැබේවා ඉතින් ස්වාමි ී ශ්‍රී සම්බුද්ධත්වේ ආස්චාර්ය වහන්සේ සච්චායනා කරන්න ටේදනා අපි හැම දෙනාම වාසනාවන්තු වන හ ධර්ම ශ්‍රවනය කරන්න. ස්වාමෙන්න්නේ ස්ත්‍රී සම්බුද්ධත්ව ආශ්චාරයෙන්ම අනුත්තර ශ්‍රී සත්ධර්මය ලෝකයේ පහළවුණ බවත් අපි මේසාකච්ඡායනත් අපිට හැෙන ස්වාමෙන්. ඒ ස්ත්‍රී සත්ධර්මයේ ආශ්චර්ය උදෙසාත් සිත පහදවා ගන්න අදත් අපට පින මතුවෙලා ස්වාමිණේ එනිසා ධර්මයේ ආශ්චාරයෙන් බිඳකුත් සත්ජයනා කරන්න කාලය ස්වාමයන්නේ උවහන්සේට අනුශාසනාවන්වෙට හේවා අවසරයි. එතකට අප අප කතා කළ සාරිපුත්තුම නිදු වදාලා යම්තාක් කුසල ධර්මයන් ඇද. අප අතකොට මේ ගුණ සම්පත්ති කළේ යම්තතාක් දේවල් ගෙන කතා කරනවා නම් සිියල්ල ඒකරාශී වෙනවා කොමකටද චතුරාර් සක්තති ධර්මයටට. එකන්නේ චතුරාර්ය ස අවබෝධ ඥානය යුතු කෙනට ෙන සම්මා දිට්ටිය යුතු කෙනා කියලා ඒක දැක්ම පිරිසිදු වෙලා තියන්නේ රිජුයිදැ සියරු ධර්මයන් ස්පර්ස කරන්න රජු මනසත්තියන ක නෙක්කද. එදකොට ඒ චතුරාර් සත්‍යය අවබෝධඥානය යුතු සම්මාදිට්ටියෙන් යුතු මනසත්තියෙන කෙනාගේ තමයි මාත්‍යයා සම්මා සංකල්ප කියෙන ගුණසාර පිහිතැන්න එකතු වෙන් එතින්ට. සම්මා වාචා කියෙන ගුණසාර එකතුවෙන්නේ ඒ අවබෝධ ඥාන යුතු හිතත් තියෙන කෙනාට තමයි එන එකතු වෙන්නේ. සම්මා කම්මන්තය කියෙන ගුණසාර එකතුවෙන්නේ ඒ අවබෝධක් ඥානයට. ඉ සම්මා ආජවය කියෙන ගුණසාරකතු කරන්න පුළන්කම තියන අවබෝධක් ඥාන තියෙනගෙනට. සම්මාවායාම සම්මා සතිය සමා සම්මාඥාන සම්මා විමුක්තිමි ඔක්කෝම ගුණසාරයන් ටික එකතුවෙන්නේ කොතෙන්ටද. සම්මාධිට්ටි චතුරාර්රි සත්‍ය අවෝධයුතු සමාදිිට්ටියයුතු නසත්්‍යයන කෙනාග තමයි අ ඔක්කෝම ගුණ ධර්මට එකරශී වෙන්නේ එහමයි අන ස්වාමනි සමාහා සංකල්පේ දැන්. හරි මෙහිරෙන්නේ කරුණාමුදිිතා අදි වශන්නේය ගුණ ධර්ම සංකල්පනාව. එතකොට සම්මාධදිිට්ටිය ැති හිතකින් ඒවා ගැලවී යනවාද අනිමමාරිදම් බලන්න සම්මාධිට්ිය නැති කෙන හි ගුණසාරි පිරුණත් ඒ ගුණසාරේ කෙලවරට ගෙනියන්න බෑ සම්මාධීට්ටියට අපෙන තමක් කෙවට ගෙනියන්නේ සාමනයේ සොදුරු ගුණ එතකින් ගැලවිලා යන අහකට යනවා කියෙනවට හරි දුක හිතඒ එක තමයි කියන්නේ මේ අන්න එක කියන්නේ සම්මාධිට්ියයට බුදුරජන්ාස වදාලි දම් සපවතුන් සත දේශනනා කලක්මත්ම. මෙන මේ සම්මාධිට්ටය කියන පඥ්ඥා උදපාදි ප්‍ර්ඥා එපපුදුුණා ආලෝක උපා ආලෝකයක් පුදුුණා. ඉතකන්ගේ නම් අඳුරයේ අඳුරි සමහර විට යනකොට හරි පැත්තනුච්චනෝ විටක විටක වැදි පැත්වනුච්චනු. විට අප හරි පාරනුත්් චනු වැරදි පාරණුච්චනු. එවැනිද සමට විටක නොට ච්න විටක වැටි ටිච්චන එකක අන්ුර යනකට ස්භාරි සම්මාධිට්ටියයක් නැතුව ගුණපුරුණකොට ඔක තමයි වභායි. විට කරුණාව උපදිනව විටේ කරුණාව නැතිරගෙන පි අසත්පුරසුල වෙනවා හම විටක මෛත්‍රය පුදන ටක මෛත්‍රී නැතුව තමයි අප කටයුතු කරන්නේ. එතට අ ඒකාන්ත නිෂ්ටාවට ගෙනහන්න බෑ සම්මාධිට්්‍යී නැතිතිඒද ආන් දෙකනේ යාලෝකයක් නෑ අඳුරක් මති. සම්මාධච්්‍යය පුදුුණ අට බච් අතුරාර් ශත්‍යාව බෝධාන යම්මහිතක පදුනාට පස්සේ ඒහිත ඇතුළ ආලෝකය ත් තියෙනවා. මොකක්ද යාලෝකයේ මිත්‍යා සංකල්ප මිත්‍යයා සංකල්පයක් විදියට ප්‍රකටයි සම්මා සංකල්පි සම්මා සංකල්පයක් විදිට හොඳට ප්‍රකටයි අන්න එතකොටමකද ඉන්න මිත්‍යා සංකල්පිට ඉඩනෑ. හැමතිම සම්මා සංකල්පට තමයි ඒ හිත පිහිටුවන්නේ මිත්‍යවාචා විදියට පේ නොඔයාට සම්මාවාචා සම්මාවාචා විදිර පේනවා. මිත්‍යකම්න්ති මිත්‍යාකම්මන් විදිර පේනු සම්මාකම්මන් සම්මාකම්මා දිට පේනවා. ආලෝකමත්න්නේ අනිස්සාමිනතුවට ආලෝකය ඇතිකරගන්න සම්මාධිත්‍ය ඇතිකරගන්න අප කොච්චර උනන්දුව අහං එක පි මේ ආශ්චර දහමී දෙැනි කතා කළ ේතුකට අපි චතුරාහරි සත්තිගෙන කතා කලා තුකට. එහෙම මේ ආස්්චරය දහම ආස්්චරත ේරුන් ගන්න චතුරාරරි සත්්‍යන දමි කතා කලා තර අපපි දැමි පුංචිකාලයත් තුළ සියලු කරුණු අපට විග්‍රහරන්න බැනිසාපි ජාතිපි දුක්කා කියෙන කාරණය විග්‍රහ කලා තුටි අවබෝධ ඥානය බලන්තකොට සියලු කුසල් අපි හිත්තල උපදන. එහමයිසාම ඉපදීම දුකක් කියලා හොද අවබෝධයක් යම් කිසි හිතක තියෙනව නං. එ ඒ හිතේ තුළි මමකදද වෙන්නේ. ඉපදීම කුම ඇති වන්නේ නොල්මක්කෙත. ස්වා මේ අර්ථයෙන් අපි කියවගන්න දක්ෂ වුණ දැන් දුක දු කියන ගොඩ අපට බනිනය කන ලෝකය කරන්න නමුස්වානි සුඳූර ගුණ හිතේ පිහිටන්න මේ අවෝධය ඇතිකරගන්න ඕන කියලා බාග බන්ට පොත වාකාර දහමද කියලා ඉපදීම දුකක් කියන අවබෝධි යම් කිසි හිතක හොඳට ප්‍රකට වෙලා නන්තියෙන්නේ ඒ හිත ඇතුළේ රාගය ක්‍රියාකාරී වෙන දෙන්නේ එහෙමයි. දේශයේ ක්‍රියාකාරරි වෙන දෙන්න මෝහෙ ක්‍රියාකාර වෙන දෙන්න කාර්ද සැපේ මනාකට දුක්ෂය වන්න ඇ දෙ දහමේ එනම් ඉපදීම දුකක්කෙන අවබෝධය ආය සත්‍යයක් ඉදි අබෝධවෙන්න ඕනයාට ඒ අවබෝධ ඥානණ තියෙන හිතුළමකොදවෙන. කෙලෙස්සලට ඉඩක් නෑ. ඇයියි ඉපදීම දුකක්යෙන අවෝධ යුතු හිත තුලේ අවෝධයක් තියන මේ දුකට හේතුවක මද රාගදශමවායි ්‍රෘෂ්නාවයි කියලා තෘෂ්නාව ඩක් න ඇකට. අ අවබෝධ නැතිහිත යසරන බන ඒ දහම නැතිහිත කතකට දහම ඉපදීම දුකක්කේ අවබෝධය නැතිකම එතකොට අනෙක් අවිද්‍යාවකටස් ඉපදීම දුකක් කියන අවබෝධයම් හිතුක තියෙනවන්න එක දහමක් තියන්නේ හිති ඒ දහමක් ස්ම හි ෘ්ාව ඉ අවබෝධය බලපවත්වන මුොහොති ත්‍රෘශ්නාව ක්‍රියාකාරීත ඉඩන යන ස්තීර ගුණේ හිතේ දෙැකන ගුණසාරය හිත පෙහිරලද යන ආන බලතකටම ඉපදීම දුක්්‍ය අවබෝධ කොච්චර ආචරද කියල බල නිභාගතුන් වහන්සේගේ දහම ස්වාක්ක අත නැද මනාකොට දුක්ෂය කරන්න පකාරදම ඉපදීම දුදක්ක න අවබෝධය මනාකොට දුක්ෂය කරන. අපට යම් කිසි දේකින් දුහක් ඔපදින්නවා කියලලා ඔබේ හිතර දැනවන ඔබේ හිතේකට ඇලුම් කර කරන්න වාද නෑන මහිස්වාම. දුක් විඳ ඉද මේක දුක් ඉපපුදුනේ මේ නිසාසයිකල අවබෝධයක් නැත්ත එකට ඇලුම් කරන තන හැබැයි යම් කිසි දේකි මේක නිසාමයිට දුක ඉපදදුනෙට හොඳ වැටහීමත් තියෙනව වනන්න අපි සුළු වෙලාවකට හරක තැරල ඉන්න. නැදවල ඒනත්තැරිය කුමක් නිසාද ඒක යම් දුක් උපදිනවාගල තමන් හොඳ වැටහීමත් තියෙන නිසා. අපි හැමත් ස්සම? ෞතික දේවල් වශයෙන් ගත්තත් මහත්තය ගොඩක් අපි තෝරන්නේ ගොඩාක් බිහිසගෙන දේවල් දෙ දේවල් නමි ිහිසගෙන ද අු අු දේවල්තම පැමතිසිම හොයන්නේ ි බලන අපිහි දුක ටකම තිෙනකොට. එන මි ප්‍රදීම දුක් කල අවබෝධ කර ගන තියෙන එක ජරාව දුකක් කියලා අවබෝධ කර ගන්න තියෙන එකක් මේමි අවබෝධි පොදුනා කියෙන සම්මාධිට්ටියය එනම අවබෝධ උපදධනකගන්තම අපට මේ ප්‍රශ්න. අවබෝධි පපදිච්චක් ෙනට අනි සියලු මහා කුසල සම්පත්ති ගුණ සම්පත්ති ගුණසාරෙන් යුක්ත වෙන්න පුළුවන් මතින් ඒ අවබෝධ ඥානට එන්න තමයිතකොට අමි සෑම ගුණයක්ම පුරන්නේ එත අපි කතා කලා අයිතකොට අද කතාාව ව්‍යධි දුක්කෝ සම්බුධ නත අවබෝධ තියනක මද මි සත්්‍යයා කලින් කලට ලෙඩ වෙන එම නේද එම සත්වයට ලැබෙන් ිමකක්ද මාත්‍යයා ක ලොම් නිය පොතු දත් හම මස් නහර ලැබින් එම නේද ඉතුර මේ කෙස් වෙනස් වෙනවා කියන එක හම වෙනස් වෙනවා කියන එක ඊට පස්සේ මස් වෙනස් වෙනවා කියන එක නහර වැැල් වෙනස් වෙන කිය වෙන්න පුළුවන්ද ද ඒ මේ අහපු දෙයක්දේක ඒ සාමන්න දෙයක් වෙනස්සීම අපි ලෙඩවීම කිය ලබ පුදුමට පත්ව එනේද ඔය වෙනස්සීමට අපි කියරනකද. ඇ ද ෙනස් වන අපිකරුන ලඩ වෙලාලන්නේ. කාලකට ආාපෝධාතු වෙනස් නත අපි මුද ලෙඩ වෙලා. තේජෝදාතු කාලකර වෙනස් නතුට අපිනු ෙඩ වෙලා වායෝදධතු වෙනස් එෙල නතුට අපින ලඩ වෙලා ඉන්න කියලා එ මේ ධාතු හත්තර වෙනස් නොවී පවතිනය රනන්ය හොදුමේ එවනේද මිසා මහා කළුගලුත් යම්යම් හේතුමත වෙනස් වෙන්නද. ම මහ පොලොවත් වෙනස් වන්නෙදද? ගස්කොළම්පවා වෙනස්වෙන් ඇැද කලින්කල්ට යකඩ මලබදින් නැද්ද ඒසා මහා ගොරෝසු පටවිධාතුවත් වෙනස් වෙනව නම් මේ ශවල්පයක් විදිර සරීරයේ තියෙන පටවිධාතුව සීතල නිසා රස්්නය නිසා ආහාර නිසා වෙනස්වෙන් බෙරිද වෙනස්ෙන පුළ ිඩ වෙනවාකද සාමාන්‍යදය. එක සාමාන්‍යය අදදැකීම බවට පත්වීම තමයිතුළ මේ සමාධිච්්‍යිය. එත ලෙඩවීම කියන කරුණු ලෝක සත්්‍යයට උරුම රණාවක්කයක. එත මේක ලෝක සත්්‍යයටට උරුම කාරණාවක් කියල පටවිධාතුව ලබම කෙනා පටවිධාතු වෙනස් වෙනවා කියන එක ලෝක ධර්මතාවයක් බලන්න බුදුකෙනෙක් මේ කවබෝධ කරන්නේ. එතම් මේ ලෝක සත්්‍යයාට මේ කල්පනා කරන්නේ එතකම්. දැන්තමයි ලෝක ල් එඩව සාමාන්‍ය ෙඩවීම ගෙන කතතා කර යා ලඩවන්නේ. ලිදම මතා කරන්නන්නේ බුද්ද වචනය අපි දන්න නිසායි.ි කාල අඇතිසේ වචන වසය හුරු වෙලා නැටක නමුත්තික ආරරි සත්්‍යයක් වශයෙන් අව බෝධලාන වචනයකි ද කතා කලා අප ලඩවෙච්වෙලලාට අපි මානසික කොච පිඩ නොද අපි හැමතිස්සේම හොයයා නිමකක්ද බෞතික වශයෙන් හැමතිස්සේ බිහිත් පස්සේ දදුව අපි හොයානි ටක්්ගල එක්ම සෝයක් හොයන් ඇයිඒ ලෙඩවීම දුකක් මේක සියල ලෝක සත්්‍යයන්ට උරුම සදහතනක කාරණාවක් ආරි සත්්‍යයක් විදිර අපට අපේ හිතී ප්‍රත්්‍යක්ෂ වැටහීමක් ඇත්වෙලාන්නේ ආරිශ්‍රාවකයක් ලෙඩවෙෙනකට බෙහිෙත් ගන්නවා. හැබේ ආරිස්්‍රාවකයා මානසික පීඩාාවකද ව පුතජ්ජනයාව දිෙන මානසික පීඩාව ආරිශ්‍රාවකයවෙෙනන්නේ.සා කුමනෙහහින්ද අන්නේ ව්‍යාධිපි දුකට හේතුවක් තියෙනවා. දරාදුකට හේතුවත්තිය අප කතා කලා ඉපදීමී දුකටත් හේතුවත් තියෙනවා ව්‍යාදිපි දුකට හේතුව කුමන්ද. ව්‍යාධිපි දුකට හේතුව ව්‍යාදීයට පත්වීම සාර්මාණ්‍ය කාරණාවක් හ ව්‍යාධිපි දුකට ගොදුරු වෙන්නේ හේතුවක්තියන්නේ සකමක්ද හේතුව එකක් තමයිමක කාරි සත්ත්‍යයයක් වවි ද අවබෝධි නැතිකමත් එක්ක මේ හිත තුළ තියන්ද ඇති තෘෂ්නාව කිය දෙයක් තියෙන තෘෂ්නාව කියන දේට ව්‍යාදිය පුදුම සාගත දෙයක් වෙලා තියෙනවා. එක සාමාන්‍ය දෙයක් වෙන්නේ. ජීවිතය තුළ අපේ උත්සාහෙම හැදින ලෙඩ ටික සේරම කොහොමරි ආවරනය කරලා ලෙඩ හැදි ඇැතිවෙන්න වහලමති යන්න තමයි එකතම අවිද්‍යාසාගත හිතේ ස්භාවයක ඉතු බලන්න බුදුරු රහතන් වහන්සේලා ඉතු ඒ වහගන්න කටකුතු කරන්න. ඒ ලෝක ආරි සත්‍යයක් වි දැකලතියන්නේ ආරි සත්‍යයක් වි දැකව නිසා අරම ව්‍යාධියමි ලෝක සත්‍යයට උරුම කාරණාවක්ක දැකපු නිසා ්‍රස්්ාවන්හි නිදහසර තින් රහතන් වහන්සේ රහතන් වහන්සේලා කායික පීඩාවින්දට මානසික කිසිමාකාරය පීඩාවක න්නේ. ඒ තනත් තියෙන හරි පෙදුමයි. බුදුර යන්නහසි පරිනිි බාණ සූත්‍රය තියන්නේ දවසක් වය ආනන්දයන කියනව භාගතුන්න්නහ හොඳට ටෝම ලෙඩවෙලා අසනයප වෙලා ගිනම් වෙලා මාරාන්තික වේදනා කියන. කොච්චර කියන්නේ වෙනකෙනකට හැදුනනායික මරයිෙන්ට පත්තෙන්න්න පුළුවන් වේදනාාවක්ක. සිදිරි හානිකර ගනකුල බේදනවාක්ගේ කොච්චර මාරාන්තිකද කියරවන්න තතාගතයන්නන් වහන්සේ සිතීල්ලක් ඇැතිෙනවා මංමවිලාව ආවි සංස්කාර අතහැරල පිරම්පානක හොඳ නෑම මේ විලා. කුද මම වනකොට අිැම මේක මම ස්්‍රා උපස්ථායකට මම තාම කියලනෑ. උපස්ථායක අමත නැතු සංඝයා වහන්සලට නො දන්නන්නැතු දන්න නැතු පිරුණම්පානනික සුදුසුනේ එ සම්මන් ජීවිත සංස්කර අධිෂ්ඨාන කරගන්න ඕන කියලා. දීවි සංස්කර අධිෂ්ඨාන කරගන්න. එච්චර බරප කලයි කායික වේදනාවා . වෙන කරන්න සේදී හානි කර ගන්න පුළුවන් තරමි ලෙඩක්ම එක. එක ගේ මනසර දරාගන්න බෑ. ඒ අවිද්‍යාවයි තෘෂ්නාව නිසා දරාගන්න බෑ. ම බලන අවිද්‍යාවෙන් තෘෂණාව නිදහස් එච්ච. ව්‍යාධිපි දුකෙන් නිාශච්ච මනියෝරේ කිිත ස් භාව. එඒ සතාකත ය හ ලෙඩ සුව වෙන. ලෙඩසුවේලා දැන්. තය සවාස්කර වී ගොඩ නැගිල්ල එක සෙවනැල්ලි දන් තතාගතයන් හසේ වැඩඉන්න. ඒ රන දෙයන්හස ඇගල්ලි නිසාවාම දැන්තවමට පොඩ්ඩක්. මගේ හිත සංසිදුනේ. බුදුරජන්හන්සේ තතාගතයන්න හසමට ඩවෙලා ඉන්න දෙකලා. මට දිසාගට ෙහි නඇතුගේ ධර්ම ට හින්නනතුගේ වාමන ත්ටික සිතිවිල්ල තිබුණා අශවැැසෙන්න්න. කුමද්දී තතාගතයන්න හසේන්තිමෝරට ස්්‍රාවකයන්ට අනුසාාසන නොකොට පිරනුව පා නය කල ට සි ඉල්ල අතිව. අ වෙලා දේශනා ක නත ආනන්ද තථගතයන්න හතත් කොමක් නම් දේශනා කරන්නද. තථගතයන් වහන්සේම අච්චරයම ආමිය ආචරය මුට්ටි තථගතයන්න හන්සිටම ගුරු මුස්්්‍රී කලිකන්නේ කිවා එකක් දේශනා කළ එකක් සංගෝගන ඉක තතාගතයන් හසේ ගනය කිවා එහම ඉන්න අයත් ඉන්න පුළුවන් කිව්වා මොන වගේ අයි. ස්්‍රාවකය මා උඩෙසා සිටිය යුතුයි ස්්‍රාවකය මාත එක්ක සිටිය යුතුයි කියලා දහසක්තියනෙන වන ටිකත්වයයාගෙන ටිකත්තම ැකිෙන කියන්නේ ඔක්කම ගන්න ැකිඇ යන්හදනකටමිහින් වෙහිෙන්නේ ලායි පොඩ්ඩක් කියන අයිටි කලක් එකින් තියගෙන දලා ආයච්චන් හදනකට ආය කියනව අතාව ටිකත්වයෙනවා මට හිම පේක්ෂාවක් නෑැකිෙනවා අනත්ත. හරි විශමිත ස්තුටුත් ැම ස්්‍රාවකය මා වෙනුවෙන් සිටිය යුතුයි කියලා ම දසක් යකන ආනන්ද. එහම ඉන්න කෙනෙකට න ගුර ස්්ටිය තියාග ගන් න කෙන සිදව ක් කියන තාගත ද ම දසක්නය කියන තතාගත න ගරු ෂ්ිනතු ධර්ම දේශනකද සේසි. එත කියනවා හරිපුදුමයි ආනන්දේනේ මෙකල්ලි මම දැන් ජරාවට පත්වෙලා ඉන්න ආනන්ද. වයෝරද වෙලා ඉන්න ආනන්ද. මහලු වෙලා ඉන්නේ මගේ ජීවිතය අවසන් මොහොතට පැමිල් ඉන්න ආනන්ද තගත වාන්. මගේ වයදැන් ආනන්ද අසූයි. ආනන්දේනේ දෙරාගියපු ගැලක් යම්බදයක පිළිසරණ පිළිසත්තර කරගෙන තියාගන්නේ යම්සේද. තථගතයන් වහන්සේ සරීරෙත් ඒ විදෙන්ම එම මටියයාගෙනදකිනවා. ධර්මය නිසායගෙන තතාාගතයහ සරීර මටියාගෙනන්න ඒ හරිපුදු ආචරයක ධර්මය විසින්කිනො මේ මෙච්චර පීඩාකාරයේ ගෙනත් දෙෙන වේදනාවක් ඉවසගෙනන්නේ ධර්මය නිසයි කියන. ඒ විතර කරන්න කොහම තතාාගතයෙන්න්න සිමිටි යම් කලෙක තථගතයන් වහන්සේ සියල්ලු නිමිට සිහිනොකොට. සියලු නිමි සිහි නොකට ඇතැම් වේදනා නිරෝධයෙන් අනිමිත් චිත්ත සමාධියයක් ඇදේ චිත සමාධීලයට සම්විදිර තමයික තතාාගතයන් වහසේ මේ කයින් උපදින වේදනා දරාගෙන වැඩවාසය කර එ යිස්වා අන බලන්න නිෙේ සිතකට මයි මහතය මේ කරන්න පුළුවන්කමතිය තකොට. කෙලෙස්සාග හිතකට දරගන්න බෑයික. අන්න එකයි ව්‍යාධිපි දුකින් තථගතයන් වහසේ නිදහස් රාතන් වහන්සල නිදහස්. ව්‍යාදියට පත්වෙනවා කියන්නේ එක සියලු දෙනාට පොදු උරුම කාරණාවක්. හබැයි දුකින් නිදහස්සේන තතාගතයන් වන්සේ රාතන් වහස තරයි එනම ව්‍යාධිපි දුකට හේතුවකුමද අවිද්‍යාවයි ෘසනාව. විද්‍යාවයි තෘෂ්නාව තුරනතු නිරුද්ද නම් ආනක තමයි දුක නිරෝධය. එහම ව්‍යාදී කියන දුකක් කියල කුමක් කල කාරණාව එක අවබෝධ කරන්න නන් ඉස්සදීම දුකක් කියල එක අවබෝධ කරන තියෙන කාරණාවක්කයක. එතකොට ජරාව දුක් කියල අවබෝධ කරන්න යන කාරනාවක්කයක. ස්වාමිනය අපි ජීවිතය ගත කරනත්්‍ය සිල්ලි ඇසිල්ලි. අපි ඒ කාරනාවට හිත්ත ෝන ස මල කාරට ොද ප වන් තට කරන කියන්න ඕන එඒකොට ඒ අවබෝධ ඥානයටතමයි සම්මා දිට්ටි කියන්න භාන් අවබෝධ යෙන කෙනට සම්පූර්ණ මේ නිවන්මගේ සම්පූර්ණ පිළිසරමතිය. ඒ අවෝදධරෙන්නි ප නි තන්ගට ඔක්ම දියුණු කර ොර කෙනනක්‍රරතන පොලන අවබෝධරන කොමක් කල තුද කියලා. අපේ අන්නතකොට දවසක්කබඩත් කිය දුන්නා. සාරරිපපුත මොද වදල් සුන්දර. දහම් කාරනාව කටිත ර තන දවක් ඇව්වා සම්මාධිට්්‍යය උපදවගන්න කුමක් කළ යුතුද කරුණු දෙක එක වන. පරතගෝෂයයි යෝනිෝ මනසිකාරය. පරතව ගෝෂයයි එක ධර්මස්්‍රවනය යෝනිෂව මනසිකාරය. එතකොට මේකිය නිපදීම දුකක් එක ඔබුදු ඥානයක් එක. එක පොදිිනකුොමගගේ යෝනෂව මනසිකාරය. එක ඉපදීමම දුකක්කෙල අවබෝධ නැතිකමකුමත් අවිද්‍යා ජරාව දුකක් කියල ආර් සත්‍යයක අවබෝධ නතිකම කුමත් අවිද්‍යාව මරණය දුකක්කෙල අවබෝධ නැතිකම කුමක්ද අවිද්‍යා එතකොට අවිද්‍යාවට ආර සපයනෙකුමින්ද මත්තවය නීවරණ වලින් එ ස්වාමය එහනම නීවරණ හිතෑ තුළි බලපවතිනකං ඉපදීම දුකක්කල අවබෝධ වෙ නෑ එක තමයි සර්වචඥ අවබෝධ. නෝකාර කරයි නීවරන වලටති ආහාර නැති කරනි තම යොනි ෝමන කාරී ක. මේක අආදගැන්නේ නිසා මේ මහිතුවන් ඇද හරම හිතුවන් ඇදකෙලනීම ගත්ම. යෝනිසෝමනසිිකාරින් කරන කරන්නේ නීවරණ වලතින ආහාර නැති කරණක. නීවරනමට හර නැතුව නට පසසි දීම මත්තේ. ආර නැතිතුව වන අප ආහර නැතු නම ද බොල එන න න්න. නිීරු දුබලොයන. නීවරණ දුබල වෙච්චවෙලාට නැගිට පස්සනෙක් ොහිත ඇතුික ද සදධාව නීවරණ දුබල් නම් එවිලාට සදධාව නැගිටින ලිසි. එබලන්වරහනකොට නීවරණ දුබල වෙච්චවෙලාක්න සද්ධාව නගිට ලෙඉන්නේ වීරය නැෙටලෙඉන්නේ සතිය නැගිටල ෙන්නේ. සමාදය නැගිටලෙඉන්න ප්‍රඥාව නැගට ලයින්නේ. ආගේ පහනැගිටලා නන්තියේ නීහිත ඇතුළේ. ආන ඉපදීමම් දුකක් කියෙන අවබෝධ හිතෙ. දන්න ල ත ප්‍ර්ඥාවයාකි ජෝනිසූ මන සිකාරි කරන ආනකට ඉනිසාමදදතුකටම යෝනිසව මන සිකාරරි කරන සුදර දහම් කරන කියල්දනවා එ ව්‍යාදිබි දුක්හ කියන කාරණාව ගත්තු නිසා ටානසූත්‍රී තියෙනවා මම ජරාවට පත්වන කෙනෙක් ජරාවට පත්වන ස්වභායි මම ඉක්මවා ගේනෑ කල නිතර නිතර සිහිකරනවනම් බම ලිඩවෙන කෙනෙක් ලඩිෙන ස්භහ ක්මවාගේනය කර නිතර නිතර සහිකරන වනම්. ඒ අන්නෙක යෝනනිෂෝ මනසිිකාරයක් ඒ ෝනිෂෝ මනනිසිකාරයට පුළුව මහත්තය. යවන මදයත් එක්ක තැවරච්ච නීවරණ සංසින්ඳ වන්න පුළුවන්. ො යවන මදයත් එක්කම අප හිතේ තියෙනවා නිරෝගී මදයත් එක්ම ති අප හැමතිස්සම මේකින්ම කෑමිම්මල් ලෙඩවින එකත්නෑ. මේ දී කලා කියලමල් ලෙඩවින එකක් නෑ. කියන හැඟීම වානය හැමතිස්සම ආරෝග්‍ය මදේ විසින් ජීවිත මදේ න් යව්න මදේ විසින් කරන්නේ එක. එත මදේ විසින් හැමතිස්සේ ප්‍රමාධ කරනති න මත්තුනාට පසේ මොතින ප්‍රමාධති වෙලාලන මත්ත ලනන්නේ එතකට ඕනමදේක අවධානම හිතට ඒත්තු ගන්නන්නේ මත්තුනාට පස්සේ. ජීවිත මදය මත්තුන හමත් අවධාන මේත්තු ගැන්නේෙන්නේ. යවන මද මත්තුන හමත් අවදාන මේත්තු ගැන්නේෙන්නේ විරෝග මදින් හිට මත්තුනට පස අවදාන ේත්තු ගැන්නේ අවධන වේත්තු ගන්න ගැන්න තුරම් කතිගන්නේ ඕන අවධානට වැටන්න පුළන්. ආනෙ නිසා හිතට සහිකැඳ කල දෙන්න හැම තිස්ස මම ලෙඩ වෙන කෙනෙක් ලෙඩ වෙන ස්වබභාවික්මවා ගනෑ ඒවගේ ලූ ඉතොර අනෙම සසිහිකරන කටනකතින්නේ ආරෝග්‍ය මදී නැති ෑනවා කියලා අරෝගි මදන තින ල පොදයන්නේ කායවචී මනව දුස්්චරිතය සංසි දෙනවා කියලා ඒ දුෂ්චරිතම සහංසි දෙනවා කිය දන නිීරන ංසිද ඊල ලෝක සත්තවයට ගලපපුන කියෙන මවි තරක්න මල ය යම් සත්වය උපදින මද ඒ පදන සෑම සත්යක්ම ලිඩවෙන භාරත්තයි ලිඩ වෙන ස්භාවික වා ගනයක සේකනවා කියල ඒම සේකනකට මක්ගෝ සංජායති මාර්ගි පදනකි එක සිත ඉල්ලි මිනි ෝනිසෝ මනිසිසාකාරතම වැඩක් අ හිතර නැත් ඒක මයි මේ කියන සම්මාධීට්්‍රය ප්‍රමාද ඇති නිසා බලන්නම කොච්චරම ධර්මය ස්වාක්කාත නැද බල මනාකොට දුක්ෂය කරන්න මනාකොට දේශනා කරපු ධර්මය ඉගුණසාරම ධර්මය තියෙනවා. බන්ම කීව කරන්න සත්‍යදදතු නැත්ත බලන්න මේ ජීත තේරුම්ගන්න බැරිදඇද නැති ද බල තරුගන්න පුලුවන්ද සආදෂ්ටික දාම. එ අ අතීතයේත් ලක සත්්‍යයන් උරුම වෙච්ද කාරණාවක් මේ ලෙඩවීම කියනෙ. අගතත් ොපදන සියල් ලකත්්‍යයට රුම්මෙන කරණාව මේ ලඩවීමට කියන කරුණ. අකාලික දහමක් එතකොට ජීවිතයට ගලප ගලපා ගලප ගලපා බලබලා තෙරුම් ගන තින දහමක්මේ තොට මේක. එතකොට සමගේ නෝන ප්‍රමාණ්ට තේරණ දහමක් මේක. බල නිිසුන්දර පුංචි දහම් කරුණ කොච්චට ආස්චරිද කියලා. ඉවන් ආශ්චරි දාහමක් මේ තියෙන්නේ. ඒ දහමම අදවතින් සරණයනවා කරෙන ඉතන් ඉතර ප හිතන්න ඕන. එකොට මේ දර්ම සරන්න අපට පේ ටකට. කාල් වෙලාවන අපිට කරුණු කියනට නවෙලාත්න එහමයි අනේ ස්වානි මේ ආශ්චරය ශ්‍රී සද්ධර්මයට මේ ආනුභාාවයට පැහැදනු සිත් ඇති භාග්‍ය වතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට පැමිණීමෙන් ගුණස්ුවඳ විහිදෙන හද මඩලින් යුතු වැඩවාසේ කළ භාග්‍ය වඋතුන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්නය ලෝකොත්තරම් සෝපත් කළ ඇද ස්වාමීනී අපේ සරණ බලවත් කරගන්න රුතර මහා සංග්‍රත්නය විශේෙහි උතාර පැහැදීමක් ඇති කරගන්න ශ්‍රාවක සත්පුරුෂරත්නයන් වහන්සේ නමකගෙත් ගුණසුවන්ද දහම් කතාව දැනගන්න කාලය ඒ පිණසා පිතාම ගෞරවෙන් පිස් පිනස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමිණ එදකට පිවත්න අදමංකල්පනා කළා ඒ උදාර ශාස්තෘන් වහන්සේගේ අවබෝධය දිවහිමෙන් අදාගෙන ඒ ධර්මය නිරන්තරයෙන් සිහි කරලා. ජීවිත සුවපත් කරගත්තු උදාර ශ්‍රාවක ජීවිතයක විස්තරයක් යන්න අනුරුද්ධ මානාහතන් අනුද්ධ කුමාරය කලකන්දකොට මාභෝෂතානන් වහන්සික්ම කුලේ ශාක්්‍ය කුලේ එතකොටම කුල පුත්‍රයෙක් එතකට සුද්දෝදන රැත්තුමාගේ සහෝදරේගේ පුත්‍රරත්නයක් ඊළඟට රජකම තුොට හිමියුණේ මහනාම ශාක්‍යයට මාානාම ශාක්ක්‍යයගේ මල්ලි තමයි අනුද්දකුමාරය කියළ කියන්නේ එත ඒෙනකොට ැන් තතාගත බුදුරජයණන් හා සම්බුදු බවට පත්වල ශාක්‍යකුලින් පවා දොන සාක්‍ය ජනපදීට මුලින් ආාවට පස්සේ නැම් පැහැදිලලාෙකොට ශල පිරිස පැදිුණ. එතකට මහනාවම දවසක් මල්ලිට කිවවා මල්ලිද මශාකුලෙන් ගුඩාක්කයි පැවිලායින්නේ ඔයත් ගීම් පැවිදිවෙනකම ුද්ධ වාසන ඉ මල්ලිකවමූ මටන බැව පැවිදිවන්න. ඉරසිකුව මේ ද ඔෑයන්නො කිව්වා. ඊඩවස්සය කිව්ව හයනමයි යන්න කිව. මහනම කිවවා එනදන් ෙර තිීෙන වැට්ටික එන කියන කිව. එතකන් දනින්නේ නෑ එච්චර සුකුමාන ජීවිතයක් ගතකර මහා බෝහතනන්ස වගේීම. මහ බෝහතාණන් වහන්සට යම් විදධියක රම්මිසුරම්මි සු මාලිගා තිබද ඒ විදියම් මාලිගත් වනත් අන්ුදදුකුමානික තිබලතිෙන එච්චර සුකුමාල පිනින් පිරුණ උදාර ජීවිතයක් ගත කළදී හැබැයි බාන ප්‍ර්ඥා වැල තියනෙ මොහොතකට මාන්තය. හාහිනම් මේ හරි කියන්නක විස්තර ටෙක්කවීමට එනම් ඉඩ පස්ෙ කිව්වා කුඹුරු කොටන්ට ඕන කිව්වා. හාට ඕන කිව්වා. ඉරි පස්සේම මෙ පොලොව සමකරන්ට ඕන කිව්වා. නිීරවල් දාන්ට ඕන කිවවා. ඉරි පස්සේ ඒවකල්ලිවර වෙලා වීවපුරන්ට ඕන්න කිව් අතුර හර කල. ඉරි පස්සේ ඒවගේ තනකොල අයින් කරන්න ඕන කිව්වා. ඉරස අස්සුනු නිලට ඕන කිවවා ඒ අසුනු ගෙදරට අපහෝ ගේෙන් ඕන කිවවා ආලාලහ ආපහු ඉලං කණන්ට පට ගන්න ඕන කි්වා. එදාහ තමයි දන්නේමිච්චර දෙයක් කරලද. මේ කැව විට තම දන්න තක චර සු කුමාල ජීවිතයක් ගතකල අන්රුතු මරත්ත ව කුමාරය. ඊරවසකුවා ඒ සුල්ලු කාම යාආදන සුලු මහොතක්කයදීම දෑනම පැවිදිී යන්න කිවා අන්න බලන් ඉගුණ තැම්බල ශ්‍රාවක සැගර වන සරණයනකරකෙන මි ගුණාි බැන ගන්නඕො දෙැම්බල් මේ ගුණ ගැන පහදින හිතත් තියන කෙනත් ට තිර කැමැත් තින කුමකරද. මට ොල්ලන්නන්නේයි අන්න බන ්‍රාග සංගරත් සරගහ මැති සීව ස්්‍රාග සංගරත්න සරණගියයට පස කුමක් ඇැතිවෙන්නේ එයා අත් මේ කාමට නොවල් මතම ඇති වෙන ටිකටක දැ මේීමගේ ස්්‍රාගක ජීතයගෙන හනකොට අනේ මටත් මේය කවදද වස තරන්න නැත්ත අන්න හිතේ සිතිවිලිය ඇති වෙන ස්්‍රාගක සංගයට පාත්නකට ඔයිලට විස්තර කරන මෙතන තියෙනවා අඩුත්දෙන්න් වහන්සීටි පස්ස හරිපතුමයි මේ අද අම්මට හි කාරණය කිව්වා අමක මේ මරණින්වත් මංවෙන්න කැමති නෑකවා එ ේ ජීවතල ැ ම යන්න දෙ නොදක ලෙවා අම්ම උපර වැට්ටියක් කළ අම්මකිවා බද්ධිය රජතුමා පැවිදි බදධරතුම මේ අනදකුමාර යාලුව බද්ධේ ශක්කය පැවිදිෙන යන්න කැමති නං ඔබටත් යන්න පුලංකු ප්‍රශ්නයන්නක බලන්න බද්ධිය මේ මහර භාරත්න්න සැරිපතුමයි රජතුමා විටට බද්ධ කුමාරටකින් කිව්වා ඊට පස්සෙකව මේ ඒක ම ජක නක් බාධම ගුණ සාර හිතී තිය දෙෙන්නේ ඉරසික ඔබේ පැවිදති මගේ පැවිද තින ඔබේ අතකවා ඔබට පැවිදි න යනමනම් මට පැවිදින අවුර තියනකවා එ අවුදු හතක් කියන්නකග මිසුල් හරිපුතුම කතන්දරක දක්නේ ඉරස්සිව මේ හරනම අවුරුදුහතක්න්න ගම්ම අවරුදුතන්න බේකවා ඇයිදැ දන්න අවුදු හතක් ඉන්න ගිය මහනාම යනවා එඒ මටතමයි වේ දුකට කරගගන්න වෙන්නේ අන්්ෙක් ඔළුවටේ නවාව දැක්නේද. ඔන්න කාමිට කාමීතියනමි පීඩාව බලන් ශ්‍රාග සංගරත්ය සරණගීව ශ්‍රාවකයට තියෙන පිළිසරණ කාමී පීඩා සුළු ොහොතකට හරිතේරුම් ගන්න අවස්ථාවක් ෙනවා. අන ස්්‍රාවක සංගරත්ති සරණ යනකට තින වටින ගම. හිතේ කිෙස් පීඩ නැතිකල් දාන ශ්‍රාාව සංගරත්න අඇසරු කරනකට සරණ යනකොට ඊළඟයට කිව්වා අඩුකරගෙන අඩුරන දව හතකට දවහතන්නක වක්නකිවා දවසත කට පස කියිය නන්දකුමාරය බද්ධී රජතුමා ඉටස්ස අන්ුද්ධකුමාරය දේවදත් බගූකිම්බිල උපාලි කරණවවිය මේ කට්ටීම ගිය. දීල පලන් දවන් බනහලා පැවදුණා පලනි තුන් මාසසිම කොච්චර පුරුණණ්‍යන්ද කියන්නේ මහා දිවස පුරුසිදු කර ගත්ත කියන. මද දියුණුල වස පොච්ච සංසාරයේ සීල බලය ගොඩ ැගල ග ආකයි. ඉ ම අුද්‍යයන් හසේ තේරගාතා ඇතිය නවා දෙැ බරේ ්‍රාාවක සංගරත්ය ගුණහන් හනකොදෙන්නේ. විරාගගේ හිතක්ොද නැද. අන ්‍රාාවක සංගරත් සරණයන්නේ විරාගේ හිතකට ආසන ශ්‍රාාවක සංගරත්ත සරණයන්න ඕොන. ගුණමයි දියුණු වෙන්නේ. සීලිටම යාසාාවක් ති ්‍රගක සංගරත් සරයනකට. ලට කමැත්ක්ඇ වන ඉද්‍ර මනට කමැත්තක් ඇතිවන. දදාර ගුණ සම්පත්තිවට කැමත් ඇතිනු රගක සංගලත සරය වටනකම ්‍රාග සංගලත සරණයන්නේ ඒක ලබි තීරුන් ගන්නඕන. කියන අනුරුද්ධයන් වහස දේශනා කරනවා. ඒ අමතාත්තා අත්හැරිය නම්. සහෝදර සහෝදරියන් අත්තැරය නම්. නෑදයන් අත්හැරියනම් පංචකාම ගුණත් අත්හැරියනං ආනය භාන කල යුද අනුරුද්ධ වගේ. ඒකාල මටේ තිබන ැටුම් ගැයුම් මන් නැගිටට සංගීතහඩික් උ බණ වගේ උදර ජීතය ඇතිපති මාරයාගගේ තොන්ඩුව වන කාමයට අවවෙලමං හිටිය. නමුත් ඒකින් කිසිම පිරිසුදදු බවක් මට ලැබුණ නෑ බලණ එකත් තේරුම් ගත්ත එම කාමය තුළින් කිසිමාකාරයේ සිතේ සැනසිල්ලක්. පාරි ශුද්ධ බවක් සංසිදීමක් සුවයක්ඉපදනේ නයෑෙල වැටහීමක් තිය. මයන් අත්තැල්ල බුදුසතුන්ට කැමැති වෙලා. මිසෑම කෙලිස් සෙඩ පහරක්ම තරණය කරලා භාවනා කරනෝන අුරුද්ද වගේ කරන තියෙන්නේ. රූපශබ්ද ගන්දරස පහසකිෙන මේීමට සිත ඇදලියනවා. ඒ කෙරෙහි යල් අල්ම අත්තැරල භාවනා කරනව නම් කළයුත්තේ අනුරුද්ද වගේ. පිින්ඩ පාතිෙන් පස්ස මුනිවරය ඉන්නේ තනයම. එයාට තෘෂ්නාාව නම් ව දෙවෙනියෙක් නෑ සාමාන්‍ය මිලෝක සත්තය හැමතිසම් කනිවුණනාට ඉන දෙවෙන්නෙක් එක්නෙ නැද බලනහි අප තනිුණට පස් හිතින් කොච්චට කියනවාදඒ කියවන්නේ කවුරු විසින්ද තෘශ්නාාව විසින් කියවන්නේ. ගීතයක් වගේ ඔබේ හිතේ ඇතුළේ හැමතිස්සේීම නා දෙන කෙනෙක් ඉන්නවන කියවන කෙනෙක් ඉන්නවනා කෑගහන කෙනෙක් ඉන්නවන ඔල්ලට සන් දෙෙන කෙනෙක් ඉන්නවනම් ඒ තෘෂ්නාවහෙමයි. ීහනමවන කෙනෙක්න්නවනගේ තෘෂ්නාව. සීන මවල දින තෘශ්නාාවසින්. ඔබ ආධ්‍යාත්මි කෑගස්වනි තෘෂ්නාාවසි. ඔබේ උද්ධමට පත්වෙලා කෑගහ සතුටු කරවන්නේ තෘශ්නාවිසින්. නිකලෙස් මනිවරයට ඒ තෘෂ්නාව නිදහසලා ඉන්නේ. ඇතුළ චාන්ත වෙලා තියන දමන්නේ වෙලා තියෙන්නේ. කෙස්නති අරුද්ධ සයාග නයන්නේ පාංශුගල වස්තරය බලන තෘෂ්නාව නැති හිත කුමද ොහයන්නේ. ඒ වැටල තිය කලි කසල ගොඩවල්ල තියෙන ්‍රෙදිකැලි හොෝ යවා හ බලන්නේ නිකල සිත කසරගේ වානම ශ්‍රාවක සංගර සරණක ශ්‍රාවකයට ඇඳුමින් පැළඳ වෙනුත් අල්පේච වෙන කැමත්තක් ඇතියෙනවා අන ්‍රාවක සංගරත්ත සරණයා යුත්තය යි කල තීරු ගන්න ඕන. ඒයා හොන්දර සීකල්පනෑම තියනවාඉන් නිකලස්සා අනුරුද්ධ මුණනිවරයායට පාසක කල වස්තරයයක්හම්බද. ඒ ොට සේදුවවා පනු පිව්වා ඒ එක තමයි පොරග ගත්තේම රාජකුමාරයෙක් මහතය දැමේ ආසාවල් ගොඩ මනිමි ලස්සන කතමි කතාව හරි ලස්සනයි ආසාවල් ගොඩාක්තියාගෙන ලැබිච්චදයකින් සතුටු වෙන්න බැරිව පිරිසමග එකතු වෙලා උඩ්ඩංගු සිතින් කල් ගෙවන්න පටන් ගත්තත් ඒ ඔක්කො මෙයාට පාපි කෙලිස් බවට පත්තෙන වන් බලන්න මගදද ආසාවල් ගොඩක් තියෙනවන්න. ලාපොරොත්තු ගොඩත් නවන ැබිච්ච දෙේ කි සතුටක් නැත්තම්. පිරිසස් සම එක තුළ හැමතිස්සේම කයිකාතන්දරවලින් සතුට වෙනවන. දොඩ මල්ලු වෙවීම සතුට වෙනවනම්. උඩගු සිතක් නතියන හැමති තන් ගැන හැමතිස්සීම ලොකෝට හිතාගෙන හැමතිසීම. ආගේෙ කට හැමතිස්ම කෙලෙස් බේරෙනවා කියනවා කොච්තර සුන්දර අදහීමද ල වා ශ්‍රාක සංගරති සරණ ගිය අට පස්සේ. මෙතෙන පිහිටන් ලේශී අ එයාට හොඳටසිහ පිහිටුවා ගිෙනනමවාසය කරන්නේ. එහිති ආසාවල් අඩුනං ලදදෙන් හැමතිසිේ හිත සතුට වෙන න යම්කිි කෙනෙ හිත. එකඟනම් හිත පටන්ගත්තු වීරයක් තියෙනවන්නම් ආං ඒ කෙනාගේ ඒනට ම සිියල්ල උපකාර කරනවා කියනවා අවබෝධයට පක්ෂ වෙන ධර්මයන් ගොඩන ගන්න අං අර සියල් උපකාර කරනවා කිය මහායිසිවර මොනිදන් එයා ගැන පැවස්සුවේ කෙස් නැකෙනෙක් කියලා. ලෝකයට අතිවතුන් ශාස්තෘ වහන්සේ මගේ සිතරි දැන ගත්තා. දස කැලීනකට මහා පුරෂ විතර්ක හිතහිතා එනකට බුදුරයන සිතන් දකිනවා.ඒගේ ඒසිදිය ගරතමී විස්තර කරන්නේ ඒරදි බලේ මනෝමේ ශීරයක් මවගෙන මල්ලඟට වැඩිය. මං හිත පුදේ වගෙන ාස්තෘන් වහසේ මට ලස්සන්ට විස්තර කළ දුන්නා. අමානිවට ඇලි සිටින බුදු සමඳන් අමානිවන ගැනමයි වදාලේ. හන්සි දරම දැගන්නම මන් වාසයට කැමති වුුණේ. මාත්‍රවිද්දයාව ලබාගත්තා. බුද්ධ ශාසමීමත් සම්පූර්ණ කරගත්තා. මන් නොනිදා භාවනා කිරීම පටන් අරගෙන දැන් අවරදු පනස් පාහක් වෙනවා නිදිමත සම්පර්ණ නැතිකර දැන් අවරුදු විශිපාක්නෙනවා හරිපුදුමයි මත්තය. එතකොට නොනිදා භාවනා ක ලෞුරුදු පනස් පායි කට බලන්න නිදමත සම්ූර් නැකලෞවරුදු විෂපා. එකැනි කෙස් නතිකරගෙන අවරුදු විශිපා ක තියෙනවායි පනස් පායි. අනත් ස්පාහම කෙලෙස් සහිත කෙනෙක් විදිහටමයි නොනිදවාසය කළ තියන්නේ. එච්චර උගාාවර ජීවිතයක් අල්බනා කල බලනි සමාධි බලි කෝමෙන්ද ඔන්න ශ්‍රාවක සංගරති සරණයනකොට මයිස්ක්‍රම්ම සිිතිවිලී ඇතින්නේට නිවන සිත පීට ගෙන සිටිය අපි සිත ඇති බුදු සමවිදුන්ගේ ආශවාස ප්‍රශ්වාස නැතිවෙලාගේ. ාගතුහස ප පි ංච අඩුද්්‍යයන් හස ලඟ ඉන්නවානි අති ඇති මුනිදුන් මේට පස දේශනාගන දහම් ඇස්සේ ඇති මමුනිදුන් තන්නාවෙන් තොරෝ ශාන්ත නිවනන අරමුණු කරගන පිරනුවම් පෑවා. උන්නහසරතිබුණ කිසිීම කැලැඹීමක් නැති හිතක්. ඒ සිතින් හැම වේදනාවක් ම වසාහගෙන සිටිය. තන්නාවෙන් නිදහස් වෙලා තිබුණා ඒ චිත්ත ඒ විමුක්ති චිත්තය. නක් නිවිලියයන වගේ නිවිලා ගියා. අන බරන්නට විමුක්යෙන් යුතු හිතක් තියගෙන කෙනකදන්න පහනක් නිවිලියයනවා ග නිලියනවා. කෙලෙස්සාගත කෙනා තමයි හැමුතිච්චිමයි තවතන කල්ලන්නේ දැන් ඉතුරවෙලා තිබ උන්න්නහන්සගේ අවසන් ජීවිතය ඇස්කන් නාසාදී ඉදුරම් පස විතරයි. සම්බුදුරජාණ අහසරම පිරුණුවන් පැවැවට පස්සේ වෙන කිසි දෙයක් ඉතුර වෙන්නේ නේ. ඒ තන්නා දැල් ැංඟිතින් මටවඋනතා ආයෙමත් දිවිල් ලෝක වාසයක් නෑ ඉපදන සංසාර ගෙවිල ගියා ආයෙමත් පුනර් භවයක් නන්නේෑ. එයාට පුළුවන් බ්‍රහ්ම ලෝක සහිත ලෝක දදාහක්ගෙන එක ොහතිින් දැනගන්න ලෝක දහත් දකින පුළුවන්කි එච්චර දිව්‍ය නේත්‍ර පිරිසිදුුව මන්තය එයාට ඉරදි බලයක් තියෙනවා චුතු පාස ඥානයක් තියෙනවා දෙවරුණු සුදුසු කලට ඒ විික්‍ෂූ බලන්න පැමිණිෙනවා ස්සර ජීවිතයක මෙයා දුප්පත් වෙලා හිටියේ. හිඳුල් ලාහාර අරග යන කෙනෙක් එයාගෙන මන්න භාර හරිම දුකසේ හිටිය කාලි වැඩ සිටිය උපරිට්ට කියන පසේ බුදුරජාණන් වහන්සේ ඒ පසේ බුදුරජාණන් වහන්සේට ධානයක් පූජා කළා. තර දානමය පින තමයි මහත්තේතකොට අනරුදධයන් හන්සක වාසන ගුණ හහිම කැන්දගෙනෙන නිවනට අඩුගාන මේ සිද්ධිය හපගෙන කුමන්ද කරන්නේ. අඩුගාන නිවන අරුණ කරන පින්පුර පුරාවත්තින කෙනෙ බවට පත්තන. අඩු ගාන ලෞක සම්මාධි්්‍යයවත් අඩු බලනු ්‍රාවක සංගරත් සරණගේයාට පස්තින ආස්්චරය. අඩුම ගාන සිල්ගුණ දම් පුරපුර පින් පුරන කෙනෙක්ත්න නිවන නිවන හිතේ දරාගෙන අඩුගානි. නිලන් දේශනා කන මේ ජීවිතයේදී මං ශසාාකි කොලිපදදුනි. නරුද කියල කියවාම කවුරුද්දන්නවා. නැටුම් ගේෙවුම් පිරලතිබුුණා සංගීතහන්ට නින්දෙන් නැගිට්ටා. එක දවසක් කිම විදදිකින් භියක් නැති ශාස්තෘර බුදු සමිතුන් දැක් ගත්තා. උන්වහන්සේගේ ගැන මගහිත කොඩා පැහදුනා. ඊට පසේ මංගේහි ජීවිතය අතහැරලා මහන වුණා.ය පළවෙනි දැක්ම දැකීම ප්‍රසාධියට පත්ව වනා කිය නොදර ජන්නාාස. සංසාහරි මංන් කලින් ගතකරපු ජීවිතකෙන ැනගන්න පුබ්බේ නිවාස ඥානනිමන් ලබා ගත්තා. මන් සියවතාවක් කෞතිසා දෙවුල්ලෝ ඉපදිලා තියෙනවා. අන්න බල කීවතාවක්ද සියවතාවක් එකැනමී පු්බේ නිවාසු ඥානින් පේන ප්‍රමාණව. මං සත්වතාවක් රජවෙලා තියෙනවා සාගරයේ සීමමාකරගෙන මේ පොළෝ ජයාරගෙන දඹදවට අගරජවෙලා දඩුමමුගුරුම් නැති චක්‍රවරතය රජබවට පත් ලා තියෙනවාක්කිෙන. දාන පිණි ඇයි පසි බුදුකොට දුන ධානයක් නිමහත්තය මිනිස් ලෝකයෙන් චුත වෙලා දිවි ලෝක සත්තාවක් ආහිත්‍ය පුදුනා කියනවා. ඊට පස මිනිස් ලෝකෙ ස ආයිත් සත්වතාවක් බුදුනා කියනවා මන් දෙව්ලොව ඉන්නකොටත් පුබ්බේ නිවාස ඥානය තියෙනවා කියනවට එච්චර හිත පාරි ුද්ධයි මහත්තය සතරවන ධ්‍යානය හරිම ශාන්තයි හදට හිතේකඟ වන්නවා සංසිදීම ඇති වෙනවා. එතුකට තමයි මන් දිවශ්න වන පිරිස්තු කර ගත්ත. හතර ධ්‍යන ඉදල තමයි මංමි සත්වයන්ගේ කර්මාණ්රූප චුතවෙන් උපදනා කර දැන ගත්ත. ශාස්තෘන් නාහ සිතින්මං ගෞරවෙන් ඇසු කළලා. බුදු සතුනුමන් සම්පූර්ණ කර ගත්තා. කෙලෙස් බරමං පැත්තකින් තිබ්බා බවරැහැන් කපල දැප්පා. දෙම්මං ඉන්න වජ්ජි රටේ බේලූ කෙන ගමි දෙමගේ ආශිවරවෙලා තියන්නේ. න පදරක්ෂේවනිමන් නි කෙස් තින් පිරිණවම් පාන්නයි මගේ බලාපරොත්තු උන හතන් හන්සසිලා. එව පිරණවම් පාන්න උනගහක යටයිනද අපිට මයි මේ අවසාම් මහොතයි ඇදක්කුඩ පිරිත්හඩ මැද. නීද අපමි සුවසී මැරෙන් හිතාගෙන ඉන්නවා. කෙලෙස් නැති රහතන් අහසල ලන්න ඒ උදාර ජීවිත කොච්ච අස්සරිමන්ද. මේ කෙලෙස් කියල කිය එකකම තේරුණු මහා වනයක්. ඒ කෙලෙස් වනෙන් කොච්චර දුටත් හැඟීම් බර අදහස් උදහස් ප්‍රාර්ථනා කොච්චර ඇතිව නොදන නකෙලෙස් හිත්තලේ වගේ කෙලෙස් බර හැඟීම් බර දුකට පත් කරන්නවල අදහස්සල ප්‍රාර්ථනාවල අවසානය තියන්නේ. දඒ වගේ උදාර ජීවිත සරණ ගියාට පස උදාර ජීවිතයකට පැමිණ දුරල බාග උදාවෙන. එක අපි තුන් සරණය පිහිටන්නේ. උදාර ජීවිතයකට අපට මගාසර සකස්කල දෙනවා තුන්සරණ පහිනකොට. තන් සම පින්වස්සල්ද නාටම ඒ උදාරසරණය පිහිටමෙන් කෙලෙස් තුර කරන්නට දුල්ල භාකි උදාවේවා. එති ගරතර මහාසංගරත්ය. ආසිරවා දෙ අවසරයෙන් අපේ බින්ුව එක එකයි දෙකයි පන්සිේ අතලිස් සටයි ආරසිය ඔස්සේ ඔබේ දහම් ගැටු ලබාගන්න සෝදානම් වන්නේ මුල්ම අවස්ථාව අනුරාධපුරී සිටා අපට කතා කරන පින්ුවන්ත කුමාරි හමි මහත්මයට වෙන් කරගන්නවා තෙරුවන් සරණයි නම බුද්ධහය ගැ තෙරුවන් සරන්න දැන් අපි මේ තෙරුවන් සරන්න ැ යනවනේ දැල් බුද්ධන් සරණන් ගච්චාව කෙන එහෙම තෙරුවන් සරණ ගිහාම් විතරක් කැද්ද පොහොමද ඒක මේ තේරුම් ගන්න කියනයක තරාගමනේ පොමද අපි ලබා ගන්න කියනයක මේ මට තේරෙන්න්නේ නෑ ඒකයි අහන් දෝ දැ තෙරවන්සරණය පෙන්වන්ත ඔබට අවසරයිස්සාමනි හෙකොට ඒකට බුදුරජණන් වහන්සේ සරණය යන්න යාට එබා නේකාලම පුංචි කරුණක් කියන්න. ඔන්න බුදුරයන් අසිකාවට කෙනෙක් ආවට පස්සේ භාගතුන් වහන්සේයට ධර්මය කියලා. බිල සංසාර ගැ කියන කියලා. මේ පපදෙමින් මැරමින් එන මේ සංසාර හරක් වෙලා එපදලඇ දෙෙදත්ති බිලිකැපුුන් කද්දි ගලපුොලි සතර්මහාසාගරයේ ජලයට වැඩි. ඉලුව වෙලා කුල් වෙ ර වෙලා පපද ද බිකපුන් ක අදදි ගලපපුොලි. සත්‍රමා සාගරයේ ජලට වැඩිය කියලා ඔන්න කිරට ධර්මය කිය. මේක මෙම යන්නේ අවිද්‍යාව නිසයි තෘෂ්නාව නිසයි. අවිද්‍යාවෙන් දෘශ්නාව මෙහම නිදහස්වන්න පපුළුවන්කට දේශනා කරන. අනර කිපුග මරකිෙනට අන්න බුදුරජාණන් වහන්සේකි වදාාර සත්‍ය ගෙන විශවයි මේ පැහදීමක් ඇතියෙන. කවදාවත් හපපු නැදයක්න. ඒ කල්පනනා කරවා මත් යන තු කක්ර සර මෙහ ඇල්ල ෙන. ඒල ද්‍යාාව රාගදශ නි රා දේශ නැතික ලට පස ේ නැතිරන පොලුව එන මටතින මේ කයිම් වචනන්නේ මනසි දිර හැසිර. නනි මංගේ එන භාගිතුන්න්න සරණ යනවා ගට හිතනවා හිතමීම සරණග ගහිල් අනි ආශචරි දාම අන කාන්ති සත්්‍යයක් සොහක්කාතයි අන ධරමයත්ම සරණය යනවා. ඒකාල ඇත්තරට මුදුරජාණන් හත්තම රණ යන්නේ.ඒ පැහදිි තියන එතන. බං ඔබවහන්සි සරණය යනවා දම්මාන්චජ බික්කු සංගචජ ධර්මයත් බික්ුංග්‍යත්යක සරණ යනවා කරට සරණය යන්න එතකට බලන්න අන්නෙකොටේ ඊළඟට කල්පන කරන එ මමධර්මයත් සරණය යනවා. හිතින් හිතීමම සරණ ගිහිල්ල අයිමකුත් නෑ ඒයා විෂත යන බදුර යන්නස් ඉදි්‍රී ප්‍රකාශය කරන මං ඔබහන් සරණය යනවා. එතකට ඒයි තමයි සරණය යන්නේ ස් ඊළඟට අනිං ාගතුන් වහන්ේ සරණ ීපු. ඒ ධර්මය සරණ ගියපු පිළිවෙෙත් පුරන්න දීපිද පිරිසක් ඇත්ද අන පිරිසත් ඒ කාන්තේ එහෙන ලෝක ශ්‍රේෂ් පිරිසක් එන රාගදේශ මොහෝ දුරු කරන්න එ මේ උත්සාකන පිරිසක් අන පිරිස ලෝක අග්‍රයි ශ්‍රේෂ්ටයි අනේනගේ පිරිසත්මන් සරණ යනවා එ මේ කෙස් හිත පිරිසක් සරණ ගියයොද්ද අපි ිකට කෙස් දුර කර ගන්න මහන්සිගන්නේ කෙස් රහිත පිරිසර ග. ඒ සර ය අන්නන්නේ විදියට හිතන් හිතලයා ධර්මියයාහාලා හිතන් හිත සරණයන යෑමම සරණය පිහිටියා වෙන නමත බද්ධ වන් කරනකට පිරික ද මති බදධ සරණ ගච්ාාව දම්ම සරන ච්ාාව සගන් සරන ගච්ා ප පලික ක මයිද දවනුවත් තේවනුවත්ම බුදුරියන්න සරණයනවා ධර්මය සරණයනවා සගේ සරණයවා කියලා ඉන්සයික ප්‍රශ්නයක් කරගන්න ඔන්න ඔබට ධර්මයාලා බුදුරාණන්හන්සගන පැහැදීමක් ඇතිවලා ඔබ ඉතීන් ඉතල තියෙනවන අනම ුදුරජන් සරණ යනවා කළ සරණ ගිහි තියෙනද නවයි බුදුන් අධ්දී සරණ නවත නවත සහි කලාගළ වැඩිවෙන්නේ බො සහිකරන මොහතත් කුසලයක්ඒක එක අපි අවබෝධය සහිකල්පනාවෙන් සීකරනවන ඒ කුසල් වැඩින හේතුවන දෙයක් ම බුදුරජාණන් සරණයනවා කළ හිතන සිටවීල්ලමඒ මහාලාභයක්කක නිෙවනට තියෙන කැමත්තක් කිතරේ එක. නිසා උදේහවස වන්ධනාකරදදිිත් නැවත නවත පාලීන්ගක කියන්න අතාරින් නිපා. අපි දධර්ම යාල තමයි හොඳට තේරුම් කරගෙන අපි හදුවවතින් අපට තමන්ට නෝනින් කල්පනා කරලම තමන්ට පුළුවන්ගේ කරන්න එක තමයි සැබෑ සරණයන ක්‍රමේ ල් සිද් වෙලා කමේ තමයි ලා හොද ස්වාමය අවසර ලැබේ වස්වාමේ දැන් පින්වන්තෝබේ අවස්ථාවෙන් කරගන්නම් බලන් ගොඩ ප්‍රදේශයන්දලා ල් මහත්ම තෙරවන් සරණයි නමු බුද්ධහයි තෙරන් සරන්නයි නමුපුුද්තාාය තමත් ස්වාමීන්වහන්ස මට දැනගන්නෝනී මේ මෙ අස්ථාන්ග පෝති සතුතීරය තමාදවීමෙන් දය පහන් තුරාම පස්සුව වඩා දක්කෝම තමාදනීමෙන් ඒ තියෙන ආනිතංස කෝමතිකීර ැනගණඩ කැමතියි අනුකම්පාකට පඳව පැදිීදැනෙන් ඔබහන්සේගේ දෙපානමද අයිද සිටනවා පින්වස්වාමන් වහන්ස තෙරවන් සරණයි සම බුද්ධාය සරණ පවන්තබ හරයිම එකක්තම අස්ටාං උපෝසතය මේ ලෝකට දෙවමිනිස් ලෝකයට කියල දෙන්නේ කතාගත බුදුරජාණන් වහන්සේ තුර පැයිවිසි හතරක් දැන්ගේ පුරුදු කරන්නේ කාග අවබෝධක බුදුරජාණ වනාන්සික අවෝධය මන භාගිතුන් වහන්සේ අවබෝධයක් පෑවිසි අතරක් අදහාගෙනයන්න. අන සද්ධහා වැඩුවා වෙනවා. එක විශය වෙන පිනක් ඇතකොට එක් යි. ඊළඟට තමයි ඒ සමාදමවෙවිදි අපේද නො රහන් හාසර දිවීම සතුන්මැරීමම් වැලකුණා මංගද දවල්කාර පුරාවට ්‍රාත්‍රි කාල පුරාවට සතුන් මැරමි වලකිනවා කරතම ඒයගේ පිහිටන්නේ. රාතන් වහස අනුගමනය කලා වෙන දවසක් එතකට. තව ශේෂ ගුණයක් එතකට. අනිිකතම ඔය අංගාටිම් අපි හිත කෙලිස් සංයෝජන ඇතිකරන නංගටක් ඔයාට සතු මරණවා ගැන කෙලෙස් බන්ධන ඇතිකරන අංගය. හොරකංකරනවා ගැන කෙලෙස් බන්ධ නැතිකරන අබ්‍රක්්ම චාරීභව කියැන කෙලෙස් බන්ධන ඇති කරනවා එන මේ අංගහට පුරදු කරනවා ගෙන ගෙනන ොද කෙලෙස් බන්ධන අපි අටක් සිද සිද අපි වාසය කරනෝද පැවිසි අතර ම අ ආනි සං සර්වච්‍ය ඇතිර පේෙනවා මෙන්න මේ වගේ. මහමුහොද සීමා කරගත්තු මාපොලවී ජයලබන රජෙක්කිින් ලෝකෙන් කලාතුරකින් පාලවෙන සක්විති රජ කියලා. ඒ සක්විති රජතුමා යම් සැපයක් ඒ රජකම නිසා විදිනවද ඒ කැහැබැයි යම් කෙනෙක් උපෝසතය රැකලා ඒකින් රැස්සන්න පුළුවන් යම් සැපයක් ඇත්්දක දාසයකට බිදුවත් දාසින් එකක්කත් වටිින්නෑ කියන සක්විත රජතුමා වෙදින සැපි. ඒසා පිනත් මේ උපෝස්ත සීලයට උපදදන්න පුළුවන්. සැපයක් උපදදන්න පුළුවන්. කුමක් නිසාද බුදුරන් අදේශනා කරනවා මනුෂ්‍ය සැපත් එක්ක බලද දිව්‍යැපත් එක බලද්දි මනුස්්‍ය සැපක කියලා කියන්නේ මහත් දිලඳු බවක් කියනවා ඉ උපෝස්ත අස්ත්‍රාංග සීලයේ සැපය දිවලෝකේම තමයි කෙනෙකොට උපදලද උපකාර හ පහසි කරනවා නමයි කියනවා. චාතුරු මහාරාජික ආවශෂ විස්තර කරනවා. ඉටවසි වෙනවෙනම ඔ චාතුරු මහා රාජිකය නම් පරණින්ම්මිට පවසවත්ී දක්වාම ආශෂු විග්‍රහ කරන විග්‍රහ කර කර එකනිිකට කියයනවා ෆිංවත් මහන්නේ. චාතුර මහාරාජික විස්තර කළ කියනවා. ම යම් කෙනෙක් උපෝහස තස්ටාංග සීලය පහන් සිතින් සුර කෙනවන. යා චාතුරු මහාරාජිකට යනවාගලක සිද වෙන දෙයක් කියන. ක් ත්තුමගේ සැේට න්න බේන හ. ආන්‍ය වගේ ආනි සංසකොඩක් කෙලෙස් පන්දන දුර කරන්න අනිිතරතමමා ත ොට සීලිින්ක් වන්න තු සමාධයේත කොට විදධර මාගෙට කොච්චරප කාරකිෙන් නොද. දැම දේශයම නිවන අරමුණු කරගන ත කොට විසිල්පද ආරක්ෂා කරන වන්නන් ආංගේ ගුණයාට අමාමාහන්‍ය වන්න පිණිසම දිිනයන්නුපකාර කරනවා. ඉචර ආනි සංසකොඩක් අස්ටාංග පෝලේ තියෙනවා හොදස්මනි අවසරයි අපිට බදවා එක එකයි දෙකයි පන්සේ හතලි සටයි හාරසය ඔස්සේ ඔබේ දහම් ගැටලු දම් සභාම් පේට ලබාගන්න මොහොත්ත අපට කතා කරන්න කෙලා අපිබට හිතාම්මත් සිතින් ආරාධනා කරනවා අතර අපි දැන් දුරකතනය වෙන් කරගන්න පින්වන්තූබට කරන්දිනය සිට අපට කතා කරන සූජවා මහත්මය තෙරබන්සරණහි නමව බුද්ධහයි පෙවන්සන්නයි මේ නම් උද්දාය පෙන්වන්සන්නයි තිින්මත්ස්වාන්ු හන්ස මට පොඩි ගැටවත් තියෙනවා අප දෙෙසැම්බර් මාසි විසිාය පෝවැදින අපි ගියා මේ බදුල ිස්ට්‍රික්්ේ පුංචිලෝකාන්තිමට මතින ස්ථාන බලන්න නිවාඩුවට නමයිතුවලු දෙන්න දෙක්ේ වැ වැනකින් අප ඊට කරින් දවසේ ගිය සීරු සිද්ධස්ථාන වැදගෙන කතර ගම පුදන්ගල බුදුරුවගල සියව සිද්දස්ථාන ඇඳගෙන දෙේයාට කින්දේගෙන සිප දේවල් අනුව බියහ ඉතින්ට පසවදා අප ගියා බදුල දිිස්ත්‍රික්කේ පුංචි ලෝකන්තය බලන්න ඒ ස්ථානය ළමයින්ට කරන්නගෙන එන අතරදිී අපි ලෝකනසරගට හද තූ විදිර ෝන දුන්නා එකචන්න මහත්්‍යයාගේ වාහන වෙක්නැතුව මහත්්‍යන් නේතනිකව සන්දකටල්ලලා ඒ කන්දය අපි හැපිල සෙරුණ අප අතර දෙම आतावे सरन ुदवांट खताखरा आने देने अप बगाने के अपी कै हुआ आए आप पचुका सिंह आपको में कित देने के ला आप वहने वि्रु खैटला पी जाता वासनार नहीं आप होलहार दिला रतना अी तिने दर्म देशना सीे हाला आप किन दिनाों में आकार रेटम शामिनहाां से में අපි දේරුනා පුසිම විද්‍යහ කතර අපිට කදාා කරනුමැ දෙනි අන්ට මේ සදදා නාල කාව කියන විදියරුම තමයි අපි පින්ගෙන් දේවරු ට සිී දේකරන්නේ ඒ වගේ අපේ මහත්‍ය හරියට ලෙදදුට පිහිටවෙනවා සැනකව අරන්දුවනවා සීව දේ කරනවා හෙක් කරනවා මටත් පුොළුවන්දේ ම කරනවා අපි පුළලා දරුක් දව කරන්න හැම යාටර අපි කාවදාව දෙක ඇතම අප සිතවුණූ. අප දෙදයන් ගේයා අරක්ෂාල මේ එක ළෝොදරම දෙදන්න නො අපේ දගවා විතරස් දර්වුග අත්ත තුවාवाල වුණා අපි සියරු දෙනානට මරේරුුණා ජීත අරස්ටාවනා මයිත හොන්දටම දැනෙනවා අපට මේ බර මේ ගුණ ඇති හිට අප ලර නොවා කියන එක ඒක සවන්න හන්සමන් කියන්න ගත්තේ ඔබහන්සේග යි තුවන් සරනයි පින්වන්තුබට කිය දර ච්චික රම පිහිට ලබුණාකින් කාරණයේ සීපත් කරන මතර කියලා තියන ඇතන පරිබාන සූත්‍රය තියෙනවා ඇතට මේ යම් කෙනෙක් නෝනැති කෙනෙක් ෙන වචන පාවිච්චි කරනවා දම්පැන් පූජා කරල පින් කරලා මෙතර දෙවියන්ට පින් දෙෙනව නම් ආංකිනට එක දරුවක්කිඉන්නම්ම දරුව බලාගන්නේ යම් සේද තිවරු විසින් එකනාව ආරක්ෂා කර කියලා. ආරක්ෂාවතම ම්මලට සැලැසිලා තියෙන්නේ. යස්සදානේන සීලේන සංගමේන දමේනජ. ඒස සුනි හිතව හෝත් යම් කෙනෙක් ධානී සීලි මෛත්‍රීෙන් ඉන්ද්‍රී දමනයන් අන්න මේවිදියට යම් පිනක් උපදනව නම්. ඒක තමයිගන තමන්ට කරදර බාදාවල්ද පිහිට වෙන්නන්නේ. එනම පිනත් දෙවියන්ට කරන පුුණ්‍ය අනුමෝදනාවත් කියෙන දෙකම? අන්න අපිට ආරක්ෂාවගේන උපකාර කහ රැකවරණ ගේන උපකාර කනවා. මධන කාරණය තමයි යමට සිහිපත් කරන්නමට වම නවතිය ඒ අනිත්ත ඇගෙත් ඉතින් අවධානී උමුම එත්වාගේ ලපි විකාරණයටට කරුණු වැඩිපුර සීපත් ක ලදීකකට හොඳ ඉස්වාමන අවස්සරයාට ඉ ධාත්‍රයේ දම් සබාන් ේ ව ර පාහි ඔසේ ලක්කරගන් විල ඔසේ. රජාල විකාශනයන්සේ දැන් පින්වන්තෝබේ අවස්ථාවෙන් කරගන්නවා හම්බන්ොට ඉඳලාට කතා කරන සුමිත්‍රා මහත්ම තෙරුවන්සරණයි නමෝබුද්ධහයි මජලගන්නන මදරක්කා මැල්රාය ගඩාම දිින දී පුොදාවා

Ma jugawa <tem''> <Up into that throat> लेना मांग इक मंट इतम बुद्ध अराद्र जाना मांग सुजना tadi maka merasa udah menggunakanani bersama

බල මගිතාවතක මම් කෝසන මකාාවග ර නරවන් සරණයි පන්තබෙ ව රයි හිතකොටම ඇතරද බුදුරජාණන් වහන්සේක් කාලදී ඒවගේ අවසම් මොහොතයි නෝන මූරපපු චරිතනයකු ඩක්කින්න හෙමයි නි රන්තරීං අ තිරුවන් ගුණ සිහි කරවලා සතර සෝතා පත්තියන්ගේ සමාධන්කරවල අනෙක්්‍ය සහි කරලා එමකරපු අවස්ථා තියනු. සමාරවස්ථාවල සතරපායි පදල සුගතිී පිහිටල බ්‍රක්ම ලෝක දක්වාමිත පිට පවස්ා සිද්ධි තියන හෙමයි නට අද ගේ සාමාන්‍යෙන් ගත්තපත්වීම මඟතන ගොඩක් දෙනකොටච්ච ලකු මානක ති වන ොඩක්හ අඩුයි මංගතනටට ම මකර ද ගොඩ ද ක ප ැන ොර යි. ේකර අවසන් හොතටරනෙකං ඉන්න ඇතුව විටිම් විට දැන් සාමානය වශ මෝකුරා ගහිල්ලා. ඉන්න අයට ගොඩක් අපි ඇදේ ඉන්න සාමානය චතර ඇවිදින්න කියන්න ඇතුව ඉන්න ඉන්න වන ඉස්සල් බලන්න ඕනේ යට පිනසිහිකළ දෙනකොට මොනවාගේ මේ ගොල් යක්ක්ෂණ එකද දක්වන්නේ. කල් පිණ සතුට වෙනවද. කට රැකපු සිල් ගැ කියලදනකට බුදුග ටස බුදුගුණ දහම්ගුණ සංගුණ කියල් දදී බලන්න ඕන ඇකපු සීල ගෙන දරසි සීකල් දිදී බලන්න ඕන ඒවකින් සතුට නෝද අනිත්‍ය ගැ කියල දීීමට සංවීදීවෙන හිතක් තියෙනවාද කලබල කරගන්න නෙද්ද එහිම බලල්ලිවර වෙලාන්න අන්තිේ මොහද ද ට දාලාව කටයුතු කරන්න ඕන සෑහන වටනවා බරමෝගේ වගගේ හැටති හහිම කෙනෙක් සිහිපත් කලද දිරිපත්වනක තරි වටන කාරනාවක් ගොඩාක්කයිහම නෑන? ට අදොදාාගෙන වැලප පීගෙන අරය ගිහිත්තත් අවුල් කල්ල එහෙම න ගොඩත් තියන්නේ මේ හරි වටින කාරණාවක්දකට පිනසිහි කල දීලා තෙරුවන් ගොුණ සීකල දීලාම කටිවිත කනන්නේ හරි වටිනවා මමට මටක් තේර නෑටය මේ අවස්ථාව හැටියට සමහරවිට හොන්දේ ති ප්‍රචායක සහට දක්කල යන තරන්ගන්න ේක බහෝවිට මං හිතනවා ඇන්තෙරුවන්ගෙන කියල දීම පැහැදීමක් නැත්තන් යි ප්‍රතිචාරයම කරන්න අමාරය දක්කව ප්‍රචාරය හැටියට එ පැහැදීමකින් ඒට ප්‍රතිචාර දක්වල තියනවා. දකාල ඇති ධර්මීත් හැසිරල තියෙනවන බොහෝවිට සුගතීර යන්නත් ඉඩකට අවස්ථාව සකස්සර තියනොකට මටත් තේරෙන්නේ මවාමවසර ස්වාම එති අපිට අවස ලබේවා අප පි සායින්නාන්සයෙන් සැදැහතුනේ දම් සබන්ට පෙවබේ දම්ැරු ලබාගන්න අවස්ථාව බිඳදුුව එක එකයි දෙකයි පන්සිය අතලස් සටයි හාරසය ඔස්සේ. දැන් පින්වන්ත ඔබේ අවස්ථාව ගම් පහස්සයට අපට කතා කරන ස්වර්ණා මහත්මය තෙරුවන් සරණයි නමු බුද්ධහය. මට ගැනගන් නොනේ මම විදේ හවස හැමදාම බුදුුවන් ඇඳලා මල්සාන් සුන්දුවන් පෝජා කරලා. යිති බෝධ වන්දනාම් කරලා පිරි තිියනවා හැමදාම පැයක්ි කරගේට හවසට මම ඒගලාමේ බුදුුන් අබින්ද මල් පාම් ප්‍රජ කරනකටයි මම ජැර්ශීම බුදුරජාණන් වහන්සේට සත්්‍යුරජාණන් වහන්සේලාස බුදු පසේපුදු මහරාසන් වහන්සේලාට ප දෙනාටම ඒ මල් ඒතු ුදුරජාණන් වහන්සේට පුදාාකත්තුු මල් ස්වාන් සුවලදුන් දෑ ගළම්පස ඔක්කෝම මගේ මේ බෝජ වහන්සේලාටයි ඒජ nuන්සේke maර ma පහන්ස mpatı vජ ඒ vıජරı tamam ama Borade nuhantigü nulardı mağ nu ඒ දරදිද මගේම කරන්න වෙනවෙනම තියන්න şey kilo ama degan ප එතකට අපි මල් පාම් පූජ කරත් දින පහන්නආලෝක න අපට පුළුවන් මෙසි අල්ලෝක පූජාව කළ පොද වී පූජ කරන්න ති නමුත්තර බුදුරජාණන් වහන්සට පූජ කල් ඉවර වෙලා හතර භාගතුන් අහතර පූජා කර දෙදයක්ඇදට. අපි ආයිත් තරගෙන තවතන පූජ කරලා වගේ වැඩක් ෙකොට . <mówi> ුදුජාන්හතර පහක් දල්ලුවන එක ාගිතු තරතකොටේ අපි පේංකල් ලි රයිකටේක් ද බාගිතු හදර ගිල්ලාම් පසේකක් පෝජ කලන එකක භාගිතුන් හතර විංකල් ලිරයිකටක. මල්ටික පූජා කලනක බාගිතු හතර පජක ලිවරයිතකොටක. රයික ගන්නක ආය තවත්තැනක තියෙන මංහිතන සදුස්නයක් මංහිත නොයි නිසා අපි සරණගී බුදුරජාණන් වහන්සේට මල් පහන්සුවන් දුන්නේට පූජා කල්ලා සත්බදුරජාණන් වහාසර සීකල වන්දනා කර. වන්දනාවෙන් රැසන පි තියෙනන අපට හ රාතන් වහසල සීකල වන්දනා කරන්න වෙනම ගුණ වශයෙන් සීකල වන්දනාාවෙන් රැස්සන් පිනතිීෙනාවට හෙමයි බෝධය එරකොට එතන සිදුවනුඒ උදාර සම්බුද්ධත් සීකල බෝධිර වන්දනා කළන් චෛතයට ඉදාාතුන් වහන්සල සීකල වන්දනා කර. එතකොට වන්දනා කිරීම පිනපුට තියනවා භාගිතුන් වහන්සේ හිතකට වි පජාාවන් පූජා කරනට පශ්නි රයි මඟගනට පුළුවන් දවසරදකොට වෙන වෙනම අදිය කලාතුරගේ හරි දව සමට සමර මල් පූජ කරන ලුවන් වෙන පූජා කරන මංගතනෙක වට නව කාරනය රන හොඳයි කියෙල්. ඇ භාගතු හදර පූජාරපට ආයිත්ි පූජ කරන්න ෙකට සුදුසුනෑය. සාම හො සා පර බේවා. ්‍රදාදම් සභාවන්න පෙබින් වැක එකයි දෙකයි පන්සේ හතලෙස් සටයි හාරසි ඔසේ බ දහම් ගැටලුව ලබා ගන්න අපි නිරන්තරින් සූදානම් සේමලාණ්ඩුවේ සිට අපට කතාගන්න පෙනවන්ටේ හෙමලතාමානයට මේ අවස්ථාවෙන් වෙනවා තෙරවන්සරණයි නමුබුද්ධහය. අහන්ස නමෝදදාය මට දැනගන්න ඕනින් මම අටී සමාදන් වෙනවා හිසරන් සයිත පන්ද කිරීවයක් සමාදංගල ධර්මයක් ඇවුකන්ෙන. ඒ වගේම මත දැනගන්භුවෝසාන් වහන්ස න්නේ අපට ආරාජනාලබෙනවා මේ සිරියම්මා ධානවලට යන්න ඉති මේ කිරියම්මාධානවලට යාම අපට කවස් සිදුවෙනවාදේ අපි එතිෙන්ී බලුමියම තිසනන් සහිත පංච හිනේරැකළ අරගෙන එටෙන්දී ඉගනාග තා ඒ දෙව පතිනිවෑයම් වෙනුවෙන් කරන ආමතීව පටී සටක කරනවා ඇති ඒ ක්‍රමය අප අත සිදු සමාදාම වෙන් නිසා අපට ඒසාබාග වෙනක අපට පවත්්‍ය ඒක මසුදුසු කාර්රණයක් අති කියල දැනගන්ල අවසරයි ස්වාමන්නස තෙරවන් සරණෑ පෙන්වන්තව බෙට අවසරයි ස්වාමින්න්සෝ පවක්දකල වචනයකව පවක් නංග්‍රස්ිෙන්න්නේ ඇ මයිස්වා මඉතකට අපි තෙරුවන් සරණ කියෙ ගහරයට තේරුම් ගන්න නො භාගතුන් වහන්සේ සරණ යන්නේ නිවන් අප සසර දුකින් එතරවෙන අදහසින්නේ. එකට සසරු දුකින් එතරවෙන අදහසින් වෙන කෙන මතයක් අප අපි ඇඳ ගන්න යුත්තමේ අපට සරණ නැතියෙන්න්නේන සරණ පිරිසිිත ඇකට වෙන කෙන ගැනීමක් අපි සසරු දුකින් එතරෙන අදහසින් අප ජීවිතයට සම්බන්ධ ක ගන්න යුත්තම මේ සර නැතිව. පිරිසක් අදාහන්න යුත්තමයි සසරදුකින් නිදහස්සන අහසින් අපට පිරිසර නැති මේක හිම ග්න්නමේණ එතුකට මේක දෙහර බුදුරන්නස් දේශනා කරනවා යම් යම් ප්‍රදේශවල යම් යම් දෙවරු නාමෙන් යම්මය පුද පූජා කරනවා. එතකොට දෙවරුනාමී යම් කෙනෙක් සත්කාර කරනවනම් ගෞරව කරන වනම් බපුද පූජා පොවත් වනම් ගිච්චවකුමර සූත්‍රී තියෙනවා එකින් දියුණුවක්ම ඉ පිරහීම නැග . ම ඔත්තන පශ්ිතියෙන්නේ කාලයක් ඒවට ගිහිල්ලා හරියට තෙරුවන්සරණය පිහිට හරියට තේරු ගන්න ඇතුව නොන මරයි. ඒල සද්හ සම්පත්තියට හානි කර ගන්න අන්නේ එක තම ඇතන ප්‍රශ්නතියන. සද්ධහ සම්පත්තියට හානිනොකර කටයුතු කරගන්න තම මග බලාගන්න ඕන අන්ට දෘෂ්ටි සම්පත්තියට හානිනොකර කටයුතු කරගන්න තම මග බලාගන්න ඕන ගො මේ හැමදේකම වැදගත්ම කාරනය තමයි එතකොට ගුමන්දමි දෘෂ්ටි සම්පත්වය කියනක රෘෂ්ටි සම්පත්තිය වෙනසුනොත් මුද කෙලෙස් තුරු කරන්න පුළුවන්කම තියනයට බුදුරජාණන් අහන්සරණ ගල්ල. ජාති ජරා අආධිමන ෂෝපරදය දුද්දම වන්ස්සේ නිදහස්සන්න ොළන් දුරල බාද උදාවවෙන්නේ තෙරුවන් සරන්න ගිහිල්ල. අන්නේ දැක්ම වෙනසුනොත් අපට අනිත් බලවේගල නුත්? ජාති ජා මරණ ශෝක පරිදියව දුක් දුම්න්නස්ර දහස්සන පුලුවන් කියන අදහස රහාවත් ඔන්න දෘෂ්ටි පිරිසුදුනා කර ගැන එකට අන්නතම් විනාසත්තියන එකට කියනවා දෘෂ්ටි විපත්තිය සතාගතයන් වහන්සේගේ අවබෝධය කරහි පැහැදිීමනැ ප ලගෝ එකට කියන අන්න මේ විපත්තියක්ක අන්නේ විපත්වයට පත්වෙන්න්න ඇතුව ඒවගේ ඉතින් අනිතක ආරාධනාව කියන්නේ යන්නේ. ආරාධනාාවකින් එතකොට එඇතෙන්ට කියීල සම්බන්ධ වෙලා ඒආාවත අවිශේෂෙන් මුලීමමදැ තෙරුවන් සරන්න පෙහිටල සීලේ පිහිටලා ඇතකොට පොද පූජාතික සත්කාරට කරන්න කොට ත්‍රීව ලංකාවිතින්විවිධ සත්කාර කරන යම්යම් නම්බලින් හඳන්නා අය නේතුකට පිණතකට ඒයට සත්කාර කරනෙ පිරහම පි පවතිනක් කලබතුරන්නස වදාල න එක දියුණු පිනිි පවතිල හැබයි දරුෂ සම්පති වනසගන්න නතු සද්දාා සම්පත්තිය වනසක නැතු. මේ ගමන අපි දීර්ක සංසාර ගමනක් කියන්නේ. ඒ ගමන යනයට දැ කියෙනාට දැක්ම කියන එක මාර්ගේ පිළිබඳ තියන දැක්ම කියන එක තුමයි වැදගත්ම අන්ගේ. අපිතුම දැන්වුන්න ඇත පිරිසර ගම කියරල කියෙ කොළඹට ඒවා කියලා.ඒ කොළඹට එන කෙනාට තියෙන්වන ප්‍රධානම දේමකදද. හරියටම පාර පිළිබඳ තියන දැනීම පිරිසිදු දෙන්නවා ඒ ඒදැනි පිරිස නැත්තමක දන්න අප. ගමන කොහහින් අපි කඩායකපපල ද දන්නන්නේ. අපි අහිංසක වුණු පමණින් ගමන ගමන යන්නේ සල්ලිතිබුණු පමණින් ගමන යන්න ත්නෑ බලවත් වනු පමණින් ගමන යන්න ත්නෑ. ගමන යන වැදගත් මංගේම කක්ද. පාර නිරවුල්ල දැනගන්නවා. ඒවගේ මේ බුද්ධ ශාසන පාරහරිත් නිරවලු දැනගන්න ඕන් ඒ පහර පිරිසිදු කරගන්න කෞදාවක්ත් ඒ සද්දා පිසිුදුවීමන්යි හානි ඔක්කුම් බින්නි ඒ තරු කරගෙනට දතු ක ලාන පශ නනිවර. හොඳ ස්වාමයනි අවසරයි එ දෙන්න එපරිත් දෙන්න අපට කටයුතු කරන්න අවසා අවස්ථා සලසා ගන්න අවස්ථා තිබෙනවා දෙන්න ඔබේ අවස්ථාවත් අපි වෙන් කරගන්නම් පන්නි පිටීඳල අපට කතා ගන්න පෙන්වන්ට ගුණ රත්මක්මයක් තෙරවන්සරණයි නම බුද්ධහය නමතාය මේ ඔබාන්සතමගේ මාම දලාපොරොත්තු වෙන්න අනිස් මෙහි කරනදිය පොටක්ඒ භාවනා කරන විදිය ුත්තාවට පහැදිලි කලා දෙකෙල තරවන්සරණය පෙන්වන්තබට අවසර ස්වාමෙන් එදකට මේ ආදිිත් ජරාව සීකරන එකත් අනිත්‍යයක් ටාන් සූතර විවාදී සීකරන්නේ අනිත්ත්‍යන සීකල තින බලව ස්වාම මරණයේ සිහිකරනකට අනි්‍ය සීකරති. ලෙඩවීම සීකරනකට අනිත්‍ය සීකල තියන ඇ අප. ඒ ටාන් සූත්‍රය තින කරුණම් ටික. ඉන්නට ආධිත්ත පරියායි සූතරය තියෙනවා? ඇයින් රූපයත් දැකලා. ඒ රූපේ ආස්වාදෙට ගිජුවෙච්ච. විඥ්ඥාණ සහිතව කෙනෙක් මැරුණුත්. නිරේ හරි තිරිසන් ලෝක හැරි නවා කියන ඉනිසාර කියන භගටන දේශනා කරනවා. ඒ නිසා ආශවාදෙට ගිජුවෙච්ච සිතින් ඉන්නවට වඩා හොඳයි කියනවා. රත්වෙච්ච ආයුදයකින් මේ ඇස උලාගන්නෙක් හොඳයි කියලා. එක කරන්න කියෙල්ලම කියන්නේ. ගොද ගිජවෙච් සිට මැරුණුත් නිරයන්න පුළුව. හැ අතුල්ලගත්තා කර නිරයන්නේසා හැබේ ආරිසාාවක හිතනවා කියනවා එ මෙෙම. මේ රත්ච්චයකට වුල්ලකින් අතුල්ලගන්න එක පැත්්දක ති විච්චායි. ආරිසාාවක හිතන විදීම කියන්නේ. ම මෙහිම කල්පනා කරනවක මන්දේ මේ ඇසා නිත්‍යයයි. ඇට පන රූපය නිත්්‍යයයි. ඇසේ විඤ්ඥානය නිත්‍යයයි. ඇසේ ඉස්පර්සිය නිත්‍යයයි. ඇස ඉස්පරිසිංග පතින විඩීම නිත්‍යයි. හඳුනාගැනීම මනිත්‍යයි. චීතනාව නිත්‍යයයි. ඉනිසා හටගත්තයම් තෘෂ්ණාවක් ඇද තෘෂ්නාවත් අනිත්‍යයයි. කියලා අන්නේ මනසිකාරය කර කරන්නවා කියනවා. මේ කල්පන පෙරලිය තමයි බද් සාසන මුල මැතිකර න නිු නනිසිකා. නිස මනනිකර තාව ලස්ස ස්මතුෙන් තැනම මනුඉල්පන පෙර ලියහදා ගන්න මානසික මෙ පෙරලි ඇතිකර ැනීම තමයි බුද්ධසාාසරයට ආපගනගේ සද්හ ඇතුවනාන ොලිම වෙන්න ඕනද. මේ කල්පනම පෙරලිය ඇතිවෙන්නවා. එතු එක්ක බුදුගුණ සිහිවීම එක දහම්ගුණ සීම එක්කු සංගුණ සහිවීම සතර බ්‍රහ්ම විහරණ නිතර සිහිකරකර වාසයකරන එක එකනත්ත මේ වගේ ආයතන පැත්තිෙන් අනනි්‍ය සිහිකරකරවායරන එක යධිත පරය සත්‍ර ක ල යදත නිතසේ කරන. එ මේකතම යෝනිසෝ මනසිකාරය මේ යෝනිසෝ මනසිකාරයට පුළුවන් අවිද්‍යාපෝෂණය කර නීවරණ සංසිේද වන්න පුළුව ඉන්සා ක රදරල හිතුවන් ඇත්ද මේ ගැඹුරට තන්න ඕන නද ගැඹුරට හිතන්න ඕන යෝනිසෝ මනසිකාරය දියුණ කල්ලා වැඩුණු හිතගින් තමයි ගැබුර විමසන්න ඕන ඇමතිසේම ගැබුර ගැන කල්පනා කරනවා ඒියනි ෝමන කාරයක ඉල්ල නිීර්රනවට ආරර්ණිති කරන කරනවාගෙන කටයුතු කරන්නේ. මුලින්ම කරනාව නීවරණවට නාහාර්මිති කරමික. ඊට පස්සේයට පොළුවන් වැඩුණු හිතක් ඇතුනාාට පස්ස සති සම්පජා දියුණනේ චිතක් ඇතුුණට පසහන්න ගැබුරින් විමසුවටයට හානියක් වෙන්නේ. නැත්තන් එයට ගැඹුරරි විමසීම ලොකු හානයක් වෙන. මහිතන කාලවෙල්ල හනුව ප්‍රමාණෝත් කනට විමසන්න කර්මකාරණ හදා කරන්න පහ මයි සාවාමේන. කාලයකුත් වෙලා දෙෙන්න නිසා පුුණ්්‍යා අනුමෝදනා පින සාරාධනා කරගන්න වෙලා හදාවුණ අසාමෙන් අනුකම්පාවෙන් පුුණ්්‍යා අනුමෝදන අාවස් සිතු කරන සෙක්වා අවසන නිවාමෙන්. පිමත් නිෙකුට අදදවසී අපි හෝරා දෙහිකට ආසන්න කාලයක් පුරාවට සර්වච්ඥයන් වහන්සේගේ අසරි මස්රී සද්ධර්මී ස්්‍රාවක සංගරත්නය අසරිමත් ගුණකඳ සිහිකරවල දෙමින් ඒන් සරණ කිරෙහි පැහැදීමපුොද වන්නට දහම් කරුණු සීපත් කළදමින්. ඒ වගේ දහම් සාකචාාව නුත්තු බට දාහම් කරුණු ්‍රීපත් කළලදමි මේ රැස්සන දාර පින ගටීකාර බ්‍රක්්ම රජය සම්පති සනංකුමාර බ්‍රහ්මරාජය සක්තිවිදුන් සතරවරං රජ දරුවන් සෙම්ප දෙවුරු සුමන සමන්දී විරාජය ආලවදදිවියන් ජනසුමදවියන් මේ පින් අන මෝදම් වේ ්‍රදේශ ාර පලාාත්බාර ලෝක පාලක දෙවියන් බුන්ාගයෙන් මේ පින් අනමෝදම් වීවා ශ්‍රීමහා බෝරජාණන් අහසට ධාතුන් වහසර සුරකින සේරජාණන් අහසට පිළින් වහසර ආරක්ෂා කරන සම්බුදු සසුන ගැන පහන්සිත්ත පොදවාගෙන සිටින සරු දිවියන් බුුණාගෙන් මේ පින් අනු මෝදම් වීවා ප්‍රදේශාර පලාාත්භාර ලෝක පාලක දෙව් බුුණාගෙන් මේ පින් අන මෝදම් වීවා අපි ෂ්ඨකාමී දිවරු මී පින් අන මෝදම් වීවා ආයුෂයෙන් වරණී සැපීන්, බලීන් වැඩීවා දිවියන්ගේ දෙමි රැකවරණන්නේ පරම්පූජනීය ගුරු දිවින්ට හා සඟරුවනට සදැහවත් ගිහි පිරිසට සලසාධත්වා දිවියෝධ උතුන් ධර්මි අවබෝධ කරත්වා කියර සාදු කියලා පින් අනමෝදන් කරන්න රැස්වුනු උදාරපින පරම්පූජන දාම් මඟවර කළ ගුරදුදවියන් වහන්සේට ශ්‍රද්ධාමාජය ලක්කුර ගුවන් ඉදිීිය අනුසාසක සේරවිල මංගල් රජම්‍යහාරය ්‍යාරාධිපති ලදනි සුබෝධනායක ස්වාමන් වහන්සේ තුළු ්‍රද්ධාමාජාලය වෙනුවෙන් කැපවෙන හා සඟරුවනට උපාසක දරුවන්ට අනගාරික මෑ නිවරුන්ටම මේ පින් අනම ෝදම් බේවා නිදු නීරෝගී සුවපත්භාවේ චිරජීවනය සැලසේවා තුනරෝණ අනන්තාශිරවා දෙවියන්ගේ දෑමි රැක්වරන සැසේවා ධර්ම අවබෝධීෙන් සැනසීම ලබත්වා. ඒවගේ රැස්සන උදාාරපින නිදක්කම් දම් සභාවන්ට පේ සුදුරු සදහම් කතිකාව සහදායකත්තේ සැපිිය සිිල් දෙනාට මේ පිින්ගන්න මෝදන් වීවා ස්‍රද්දා ඒවගේ මාසික ධර්මදානය සපේන සෑම් සිිල් දෙනනාටම ප්‍රකාරන සිිල් දෙ නාට මේ පිින් අන්නන මෝදම් බීවා. ඒගේ ්‍රද්ධාකාරරිමන්ඩ ලි සිල් දෙනාට මේ පින් අන මෝදන් වීවා. නිදුක් නීරෝගේී සූපත්භාවය චරජීවනය සැලසේවා තුනරුවණ අනන්තාශිරවාදය දෙවියන්ගගේ දෑමි රැක්වනි සැලසේවා ගේම අපගේ පින් බරදදිිම උපියන්ට ර්ම හෙසිර උපකාරණ සිල්ද නාට. කුඩා කළ සිට උපකාර සල්ද නාටම සීලු ගරුවරුන්ටත් ලෝකවාසි සම්බුද සැනවෙන් කැපනෙන පිළිවෙත් පොරණ සිල්ද නාටමේ පිගන්න ෝදන් වා. නිදුක් නීරෝගී සූපත්භාවේචිර ජීවනනි සලසේවා තුනරුවණය අන්තතාශිරවාදය දෙවියන්ගේ දෙැහෙමිරක වෙන සලසේවා ධර්මවබෝධය සැනසීම ලබත්වා. යගේම රැසන දරපන අප සිල්දනා නමින් මේ පරලෝග සීලු ඥාතීන්ට පරලව සැපී පිණිසමී පින්කස හීතුවාසනා වීවා සීල්දනාට තිරවන්සරණයි නමුගුදතාය. එතින් තුනුරුවනයකුුණ සජජායනනා කරන්න ටේදනාපට කරුණානු කම්පාාවෙන් සියල සිත් පුරායේ තුනුරුවන වඩා හිදවීමේ. ු ේක් ඇතිව අපගේ ගෞරුනියය පෙන්ව ස්වාමිින්ටයන් වහන්ස දම් සභාමන්ට පේට වැඩම කරමින් ඉතින්නේ ඒ අපට අනුකම්පා ඇති ගරතර මහා සංගරත්නය සමාකොටගෙන්න්න අපි අපේ ගෞරෝනිය ස්වාමිින්ටයන් වහසේ වන්දනමාන කරමු. ස්වාමිනය අපගේ නමස්කාරයවේවා. ඉතින් තුනුරුවනේ අනුහස්සානු භාවයෝ සච්ඡායනා කරමින්. මේ මුහොත්තේ අපපසිදුර්ක කරගත් උදාාර ධර්මදාානයෙන් රැස් කරගත්. මහත්ඵල මහානිසංස උත්තම පුුණණි ධර්මයව නොවලහාම අපගේ ගෞරෝණී පින්වත් ස්වාමිින්රයන් වහන්සේටත් හේතු ආසනාවේවා. නිදුක් නිරෝගී සුව පත් පහාවේ චිරජීවනේ. දිගා සිරි සෙලසී පින්ව ස්වාමීන් වහන්සේට මේ උදාර පිනෙන්ම උත්තුම් ධර්මාවබෝධයම සිදුවේවා. සාධූ සාතුූ සාතුූ. හති ජන්න පහන්සන්වේක පිණිස සැදැහතනමේ දම් සභාමන්්ඩ පේ සඳහම් පඩුර, ලෝකීට දායාත කරගන්න පින්වන්ත අවස්ථා අපිට උදා වෙලා තියෙන ඒ පිළිබඳ ඔබේ හිතේ දහිරේ බහල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ඔබින්දවයි හත එකයි දෙසිතිස් දෙකයි අසුව අට ඇසු හත දුරකතර මාර්ග්‍යෝසේ පිබඳ උතුර තුරම සන්න කියලා. ආරාධනා කරනවා. එම නම ගරතර මහා සංගරත්නය කරුණ ආසිර්වාද ඇතිව දම් සබා මණ්ඩපේ උතුම සදහම කතිකාව ත්‍ර දරපාහි නිඔස්සේ ලා කරගුවන් විදිලි ඔස්සේ වගේ මාන්ත්‍ර ජාන විකාශණයන් ොස්සේ යලිත් ඔබට සමහිප කරමින් න්නබ මොනගැහහිමයා පේක්ෂාව. හිතේ දරාගෙන අපි අදදවසේ සමුගැනීම මස දනම් කරගන්නවා. මුළු මහ ජාතියම පින්වන්ත සිත තුළේ ඒ උතුන් තුනුරුවන සදාකාලයෙන් සදාකාලයට. විරාජමාදවේවා. හැම දෙරාටම සම්මා සම්බුදු සරණයි නමුෝ බුද්ධාය.බෙවැනි වටිනා ධර්ම තිේශනා නැරමීමට ශ්‍රතා YouTubeු ජනලයේ සස්ට්‍රයික් කර සීනුව ලකුණු ඔබන්න.